Good morning, everybody. Thank you very much for joining this most awaited program, the revision session on Japanese language for A-level students. So I believe you will take maximum advantage and maximum use of today's session. So I would like to warmly call upon Anju Sensei for this session to start. Sensei. Thank you, Srishan, and thank you, Vikal.
Belirlenen bir tamamlık var mı? Ne gibi? Neyse.
පොඩක් පොඩි මයින්ඩ් රිලැක්ස් වෙන උත්තරනේ ඉතින් මොකක්ද වෙන්නේ කියන්නේ පොඩක් බලන එක පොඩක් යුතුනේ කියන්නේ පොඩක් මයින්ඩ් රිලැක්ස් වෙනවා තාම නද කරන්නේ කොහොමද වෙන්නේ බය වෙනවා කෙල් මොනේ කියලා ගෙහි 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 මේ 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 බය ඒකක් පුළුවන් ලේසියෙන් කරන්නේ ඔය ලේසියෙන් කරන්න බලන්න එක හැබැයි බය වුණා කියලා පිළිතුරු හම්බෙන්නේ නැහැ බය වුණා කියලා වෙනවද නැද්ද ඒකේ ලොකු ප්‍රශ්නේ දැන් කරන් තියෙන මොදම දේ තමයි බැරි මොකද්ද කියන එක හොයාගන්න. බැරි මොනවද කියලා හොයාගන්න තමයි සෙමිනේට ඇවිත්. හරි? උත්තර හොයන්න මෙන්නයි ඇවිල්ලා. මට පුළුවන් මොනවද මට බැරි මොනවද? ආ රයිට්. මේ සෙන්ස් එක කියන ගෞරවණීය භාෂාව වලද? සංකේත බැල. ක්‍රියාගත නොට් එකක් දාගන්න සංකේත වරන්න ඕනේ කියලා. නේ? මොනවා හරි ෂීක්‍යු කිව්වෙ බැල. රයිට්. මම මේ ගැන පොඩ්ඩක් හොයන්න ඕනේ බලන්න ඕනේ. එතකොට ඒ ලිමිට්ස් ටික ගන්න තමයි මේ වැඩේ කරන්නේ. අවුරුදු දෙකක් ඉස්සේ ඉගෙන ගන්න මතක් කරන මේවත් තිබුණා. මේවත් තිබුණා. මෙහෙමත් තිබුණා කියලා මේ මතක් කිරීමකුත් කරනවා. නේද? ඒ අතර තව මොනවද කරන්නේ? මට පුළුවන් ද වෙලාවට මෙන්න උත්තර ලියන්න. සහ දැන් සමහරවිට මේ කියනකොට සෙන්ස් කියලා මුදේ මෙන්න මේක මෙහෙම ගන්න. මේක මෙහෙම ගන්න. කියලා පොඩ පොඩ කතා කරලා තනියම පේපර් එකේ ෆයිට් කරනවට වඩා කප්පියක් එක්ක එකට වෙලා මේක පොඩ්ඩක් ෆයිට් කරන්නේ ශක්තියක් එනවනේ රයිට් හරි මම මේකට මෙහෙම ෆේස් කළොත් හොඳයි කියන වගේ දෙයක් තියෙනවා මේක අනිත් එක තව දෙයක් තියෙනවා ප්‍රශ්නයක් හරි අනිත් දෙයක් තියෙනවා මම කට බලනකොට මට හිතුනා මේක ඒ කියලා මේ ප්‍රශ්නේ ඒක දුක දෙයක් තව ඉන්නවා කප්පිය නේද කියලා හිතා ගන්න පුළුවන් ඒකත් දුක අයියනේ අපි හිතන්නේ ගියත් ඉන්නකම මම විතරයි මේ ප්‍රශ්නේ ඉන්නේ කියලා නෑ එහෙම නෑ පොඩේ ඉඳ බහලා බැලුවා හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා නේද සුපීරි ගලේ කට්ටියක් ඉන්න පුළුවන් නමුත් ඇත්තටම ගත්තොත් අපි හැමෝම එක ප්‍රශ්නේ තියෙනවා එතකොට දැන් සෙන්සේ කියන ළමයි තියෙනවා මොකක්ද සෙන්සේ කියන එක තියෙනවා සෙන්සේ කියන පංචි නොයිවි වගේ දෙයක් දොන් නැති ගාලි මාස්ක මොනවා හරි තේරුම් ගන්න සෙන්සේ පංචි දෙක වටක් කරලා සතිනි කුමාරතාවගේ කන්නේ කලින් කියන පංචියයි ඉපදුනා පංචියෙන් එකතු වෙලා තියෙන්නේ එහෙනම් සතිනි කුමාරත කියලා කියන්නේ කලින් ඉපදුනා ඉතින් මම ටිකක් ඔයගොල්ලන් ටිකක් චුට්ටක් විතර පොඩ්ඩක් විතර ඔයගොල්ලන්ට කලින් ඉපදුනා ඉතින් එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ ඒක නිසා මම කලින් චැපිටි ටිකක් ඉගෙන ගත්තා ඒ ඉගෙනගත්තු චැපිටි ටික ඔයගොල්ලන්ට කියලා දෙන්න ඒ ඔයගොල්ලෝ තව ටික කාලෙකින් මේ වගේම ඔබලගෙන ගත්ත කැපිටලිස්ටික පාතරි කියලා දේ හොඳ ජොබ් එකක් කරායි ජපාන් දේක පාවිච්චි කරායි නේද එතකොට පොත් ලියයි ලෙක්චරර්ස් නැවේ නේ රිසර්ච් කරායි තවත් ජපානයේ ඉඳලා ලංකාවේ යන ළමයි කීපිට ජපාන්ට යන්න උදව් කරායි කම්පැනි වල ඕනර්ස් නැවේ නේද ඔච්චර දේවල් කරායි ඔබලු ඉතින් මේ ඒ කට්ටියත් තමයි මෙතන ඉන්නේ මේ ඔන්ලයින් එකේ ඉන්නේ මේ ලංකාවේ ජපාන් ඉගෙන ගන්න ඒ වගේ කට්ටිය. ඉස්සරහට ඔහුල එකෙන් දැන් යන්නේ. ඉතින් ඒ වගේ තැනකට යන්න නම් පොඩි ඩ්‍රීම් එකකට යන්න නම් පොඩි කැපකිරීමක් කරන්න. නේද? ලොකු දෙයක් කරන්න පොඩි කැපකිරීමක් ඕනේ. දැන් ඒ කැපකිරීම තමයි මේ කරන්නේ. නේද? මේ වගේ බලනන් ඇතුළේ ඉන්න හරියට ඔහුල නේද? පිටිකට මහන ඔතන. ඉතින් ඒක නිසා අපි චුට්ටක් ඒ කැපකිරීම කරලා අර ඉස්සලා කිව්වා වගේ අමේ හසේ පුයු නේ මොකටවත් අපි මගේ සු පළදින්නේ නැතුව ජීවත් වෙන්න අපි අපිත් එක්ක ෆයිට් කරමු මේ ටයිම් එක අපිට පාවිච්චි කරගන්න දින්ද යන්න යනවා නම් දැගිටිනවා මේ මට වැඩක් තියෙනවා මේ දිදාගන්න විකාර කරන්න විභාගයෙන් පස්සේ දිදාගන්න හරි වැඩක් තියෙනවා කරන්න ඉතින් තමාම පොඩ්ඩක් මොටිවේට් කරගෙන අපි මේ වැඩේට කරමු විදා ගන්න කල ඕන තරම් කරගෙන අද විභාගෙත් නම් තව චුට්ට කාලය තියෙනවා මොකද සෑහෙන කාලයක් ඔය ලොකු ලොකු අතුරු මාත්‍රාවලින් දෙන්න අද අන්තිමට අම්ල රසයක් වගේ ඔකට අඩුවට දීප එච්චරයි ඒක දෙකක් තමයි ඒ තියෙන්නේ දෙකක් තමයි කියන්නේ ඒකත් ෆයිට් කරනවා ඉන්න මොකක් නැහැ ඔය හැමදේම අතහැරලා හොඳ තැනකට ඇවිල්ලා කෝල්හදස්ක එදාට කියන්නේ අපි ඒ ලෙවල් එකේ නැගියොත් ඇති අයියෝ කියලා මතක් කරගන්න. හරි. හරි. එහෙනම් අපි දැන් ඔන්ලයින් එකේ උදාරයි
ඔකමලත් එක එකතු වෙනවා මම ෆස්ට් පේපර් එක ඩිස්කස් කරනවා සෙකන්ඩ් පේපර් ඩිස්කස් කරනවා දෙක ඕගොල්ලන් මත තියෙනවා දෙකෙන් ඕන එකක් තමයි හැබැයි අපි දැන් මේ ඔන්ලයින් දින කමින ප්‍රතිඑකක් අපි මොනවද කරන්න පුළුවන් මේ මොනවාද අපේ ආපු අය නේද සිනාදසියට ආවා වගේ තමයි හරි ඇවිල්ලා ඉවර කරලා තමයි යන්න වෙන්නේ අද මේ දවස් දෙකක් ඉතින් ඉක්මනට ඉක්මනට प्रश्न දැන්ස් 21 පේපර් එකක් ගෙනත් කවුරුන්ද? ඉස්සම 21 පේපර් එකක්. නැහැ. හරි. එතකොට සාමාන්‍ය කොහොමද මම දෙන ෆස්ට් පේපර් එක අපි දන්නවා. බම්ගේ කියන ලකුණු වල විදිය සහ මේ ඔක්කොම මෙතනින් හොඳටම හොඳ අවබෝධයෙන් ඉන්නකම ගන්නවා. එතන පළවෙනි පේපර් එකේ මුලින්ම අපි අහන එකක් තමයි බොය. ප්‍රශ්න. දැන් වචනවලින් ප්‍රශ්න අහනවා. හරි මොන වචනද මෙතනට එන්නේ? මොන වචනද මෙතන දෙන්නේ කමයි ඊළඟට එහෙම ප්‍රශ්න 10ක් ගෙවුවට පස්සේ තමයි අපි යන්නේ පංචි ප්‍රශ්න නේද ඔය විදිහට තමයි මේක යන්නේ මම ඕක ආයි කියලා දෙන්නේ නැහැ වෙලාව යන නම් පිළ දෙයක් නිසා එතකොට කොහොමවත් අපි පිටු උත්තර ලියන්නද නේද ඔකේ මුලින් වචන ආවලා කියලා මම මේක ඉම ඕඩර් එකට හදලා නැහැ මුතාල මම මේක නිකන් පොඩ්ඩක් ඕගොල්ලන් වෝමින් අප් එකකට එක්ක පොඩ්ඩක් ලේසි ප්‍රශ්න කීපයක් දාලා ෆස්ට් පේපර් එක නිකන් කතා කරන්න ගත්තා. හරි. දැන් මේ ඒ ඕඩර් එක නෙමෙයි. හරි. හරි. පළවෙනි එකට මම ඔබේ අරන් තියෙන්නේ වචන. නේද? වචන. වචන පාඩම් කරන්නේ කොතනද? කොහෙද වචන තියෙන්නේ විභාගයෙන් වචන ටික? හැම ලෙසන් එකකම වර්ඩ්ස් කියලා තියෙනවනේ. වර්ඩ් තියෙනවා. ඒක තමයි මේ වචන ටික තියෙන්නේ. හරි. කයි වචන වචන කොහෙද තියෙන්නේ? ऑनलाइन ඔන්ලයින් ළමයි ඇහෙනවද? ඇහෙනවනේ හරි. ඔයගලන්ට ඇහෙන්න පුතේ නේද? හරි. එහෙනම් මම පිටිපස්සට ඇහෙන්නේ නැත්තම් ඉස්සරහට එන්න කමක් නැහැ. මම මුකුත් කරන්නේ නැහැ. ඉස්සරහට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මේ පොඩ්ඩයි ඉන්නේ. සාමාන්‍ය පන්තිකෙන්ටද චුට්ටක් පොඩ්ඩක් ඉන්නේ. සබ්ඩ එක දිලා කරන්න පුළුවන්. හරි. හයි එහෙනම් මොන මම පළවෙනි එකට ගියා අනෝ නිහොන්ජින්වා ඉක්සුමෝ නෝ තොකි මින්න කුරොයි ෆුකෝ කිමස් නේ මින්න ෆුරොයි මුන් මින්න ෆුරොයි මේ කුරොයි එකක් අද හැමෝම කළු පාට අඳිනවා කොයි වගේ තැනකද කෙක්කොයි ෂිකි සෝබෙත්සුකයි ඔසෝ ෂිකි සත්සගියෝ ෂිකි
හරි ඔන්ලයින් නැහැට දැන් තමයි හරියටම හෙන්නේ හොඳ වෙලාවට අර අපි කතා කරපු හොඳ වෙටික නැති වෙලා අපරාධය වෙයි ෂෝක් ටිකක් කතා කරලා ඉබඩට ඔක්කොට කිව්වනේ අපරාධේ මේ ටික විශ්වාසනේ අර මම පොඩක් ඒක අරපු පොඩ වරම් මම උදා කියෙන්නේ ඒක පාට කියෙන්නේ නැහැ ඒක හිතලා කියන්න හරි අමාරු පොඩ්ඩක් ඈ මැදදි කියෙවි පොඩ අහන් ඉන්නේ ආයේ පොඩ මගදි කියෙවි දන්නේ හරි එහෙනම් හැමෝම ඔන්න අපි යන්නේ දැන් ෆස්ට් පේපර් එක ළමයි ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ දිනවා නිහොන්චින්වා ඉත්සුමෝ කියලා. ජපාන් ජාතිකයන් නිතරම නොතොකි මින්න කුරොයි. හැමෝම කළු පාට අඳින එක. ජපානික ස්මාර්ට් කලයක මොකද්ද ඔකන දන්න විදිහ? දැන් පොඩි ස්මාර්ට් කලයකක් කියලා කියන්නේ ඒගොල්ලෝ. නේද? කක්කොයි කියලා කියන්නේ අපි. ගුඩ් ලුකින්. කියන කලයක මොකද්ද ඒගොල්ලෝ හිතන්නේ? කළු. කළු පාට තමයි ගුඩ් ලුකින් එකක් විදිහට ඒගොල්ලෝ ගන්න. නේද? ඔෆිස් වලට යනකොට අඳින්නේ, ඉන්ටර්වයුව වලට, මෙන්ස් එක්ස් එකට අඳින්නේ. ඉන්ටර්වයුව එකට අඳින්නම කළු එතක නිල් පාටට හුරු නිකන් තද එහෙනම් කළුවේ තද නිල යන්නේ තද නිල් සහ කළු ඔන්න ඔය පාට තමයි ඒගොල්ලෝ ස්මාර්ට් ලුක් එකක් විදිහට කරගන්නේ ඔෆිස් වල ඉන්ටර්වයුව එකට යනවා නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් කළු ඇඳගෙන යන්න ඕනේ හරි ඒක නම් විශේෂ කතන්දර ගොඩක් තියෙනවා ඒ ඇඳන් යන ඇඳුම කළු පාට වෙන්න ඕනේ ලයිට් මේකප් එකක් දාන්නවත් ඕනේ අර රුහේ දාඩි මුදුරු පෙරගෙන යන්නත් බෑ අපි ගොඩ හෙවි මේකප් එකකට යන්නත් බෑ පිල්ලම මේකප් දාලා යන්නේ නැහැ හරි ඒකට තමයි පවුඩර් පොඩ්ඩක් දාලා පොඩක් පිළිවෙලකට යන්න ඕනේ කොණ්ඩේ ඉස්සරහට කෑලි වැටෙන්න බෑ පිටිපස්සට තියෙන්න ඕනේ අර සිල්ව වගේ දඩි වොච් බඳන් යන්න බෑ වොච් ඒව ඔක්කොම අයින් කරන්න ඕනේ හරි කොලර්ස් තියෙන ඇඳුමක් තමයි ඒක හැම වෙලේම හරි ඒත් එක්කම ඇතුළට අඳින ෂර්ට් එක සුදු එහෙම නැත්නම් ක්‍රීම් කලර් වෙන්න ඕනේ බෑග් එක A4 සයිස් දාන්න යන්න පුළුවන් පොඩි බීච් බේස් වගේ තියෙන අපේ ලැප්ටොප් බෑග් තියෙන ඒ වගේ බෑග් එකක් තමයි ගෙනියන්න ඕනේ හරි මේස් එහෙම ජරා වෙලා එහෙම තියෙන්න බෑ ඒගොල්ලෝ අනිවාර්යෙන් බෑග් එකේ එක්ස්ට්‍රා ස්ටොකින්ස් දෙකක් තියාගෙන ඉන්නේ ඒතර වාඩි වෙන්න විදිය වෙනස් පිටි මෙම හොදවට හාන්සි පිටි හම්බේ කාලේ මේ දුර ඉඳලා ආවේ අයියෝ කියලා වාඩි වෙලා ඉන්න බෑ කොන්ද ඍජුව තියා ගන්න ඕනේ කකුල් දෙක ළඟින් තියා ගන්න ඕනේ හරි එතකොට ටියුලිප් බෑග් වගේ සවසර ගාන බෑග් වල බඩු දාගෙන යන්නේ නෑ නේද උප්පෙන්නේ ද උප්පෙන්නේ කියලා චරතරකල එකක් දිනවා හරි මේ පුච්චනේ නේද සෝරි සෝරි අම්මා මේ අම්මා විවාහ සාතික දාලා වල ඉතින් ඒක හොය ඔය වගේ එහෙම කරන්න බෑ පිළිවෙලකට වාඩි වෙනවා අනික self induction එකක් දෙන්න ඕනේ self induction එක දෙන්නේ නැහැ සෑහෙන ප්‍රැක්ටිස් කරනවා ඒ සෑහෙන දෙන self induction එකේ කිසිම තැනක නිකන් අර මම තමයි වගේ වචන තියෙන්න බෑ ඒ කියන්නේ අර මම කියන්නේ අර පොක් නිකන් නිකන් ලොක්ක වෙලා මම තමයි best joke උනේ I get එකවත් බෑ අර ඒක කියෝ කියන්නේ හරි ඒක කියන්නේ නිකන් මාව best joke බවට පත්විය නොදන්න දෙයකින් පත් වුණා වගේ අර එහෙම හරීම නිහතමානී එහෙකින් කියන්න ඕනේ සහ ඒගොල්ලෝ අහන්නේ අහන්න කලින් සියලුම තමන් විශ්සර කියන්නේ දැන් self induction එක හැබැයි ඒක ඇතුලේ ගාන්න තමන්ගේ performance ටික තමන් කරපු projects ටික හිමින් සැරේ තියෙන ඒ ඔක්කොම train කරලා තියෙන ඉතින් ඔය වගේ මේ සාමාන්‍ය smart කලයකක් විදිහට තමයි ඒගොල්ලෝ කලකන්නේ black එක හරි එතකොට දැන් මම මෙතන පොඩි point එකක් දාලා තිනවා මින්න කුරු මින්න දැන් එක්කෝ ශික්‍ය වල ගොඩක් අය කළු පාට ඇඳගෙන යනවා ඒ smart look එක ඒකින්ද ඒගොල්ලෝ එන අය දැන් එක්කෝ ශික්‍යයේ විශේෂත්වය තමයි බඳින කෙනා නේද හන මුකු කළු අදින එයා දුක දවසක් විදි ඉවරයි නේද ඊපස්සේ නේද ඒක ඉන්න වෙන්නේ නැති හන යොමේ කියන්නේ කවුද right නේද ගෑල්ලා මෙයා මොකද කරන්නේ එයා අඳින්නේ සුදු හරි එයා සුදු අඳිනවා සහ තව තව පාට කරනවා මේක එක පාරක් විභාගයට යවුවද 19 හෝ 20 පේපර් එකේ අනිත් තිබුණා ලංකාව සහ ජපානයේ කෙක්කොන් ශිකි කම්පෙයාර් කරන්න කියලා. ඒකට හරි උත්තරයක් වැඩි ආවේ නැති නිසා ආයෙත් රිවයිස් වෙන්න පුළුවන්. ඒකට මේ පාරෙ එන්න පුළුවන් කෙක්කොන් ශිකි සෝ ශිකි නේද? අවමංගල උත්සව, මංගල උත්සව, සොත්සුබියෝ ශිකි ඔය ටික ඔක්කොම දාලා ජපානයේ මොන පාටද? ලංකාවේ මොන පාටද? මේ ලංකාවේ කොහොමද? ලංකාවේ කෙක්කොන් ශිකෝ විවිධ පාට. ලස්සන පාටවල ඕනෙකට යන්න පුළුවන්. විවිධ පාටවලට යන්න පුළුවන්. ඒත් එක්කම මොනවාද එහෙනම් තනිකරම කළු අඳින්නේ මොන වගේ කැලද තනිකර කළු ඔව් මේ හතරේ මොකක්ද ඔබන් හිතන්නේ කෙක් කොන්ෂික් කි සෝබෙට්ස් ආ සෝබෙට්ස් කයි කියලා කියන්නේ මොකද ෆ්‍රාවේල් එක මේක ෆ්‍රාවේල් වලට කළු අඳින්න පුළුවන් හැබැයි හැමෝම කළු අඳින්න උත්තරම් බය වෙලා හොරි ඉන්න හේතුව නැහැ නේද අපිට සෙන්සේ රාට යනවා හරි ඔයගොල්ලන්ගේ දැන් විදස්ස සෝබෙට්ස් කයි වැඩි ඇති ඔයගොල්ලන්ට නේ
ඒ සෑම පන්තියකම දැන් පන්ති ඉවර වෙගෙන ඉවරගෙන යනකොට ඔයගොල්ලෝ පාටි දානවනේ නේද? සමහර ළමයි ඉන්නවා විභාගයක් කරලා ඒක හරි ෆෝකස්. පන්තිය පාටිය කොහොමද ගන්නෙ? මොකද්ද ඩ්‍රෙස් කෝඩ් එක? ඒ වගේ ඒවා කට්ටියත් ඉන්නවා. ඒගොල්ලෝ ආය යන්න දන්නේ නැහැ පන්තියට. ඒ නිසා ඒකට කලින් විභාගය කරලා ඉන්නවා. ඊට පස්සේ ඔසෝෂිකි. ඔසෝෂිකි ෆියුනරල්. ඔසෝෂිකි කියලා කියන්නේ ෆියුනරල් එකක්. අවමංගල උත්සවයක්. සත්සුකි ඔසෝෂිකි. චිකි සත්සුකි කියලා කියන්නේ මොකක්ද? ඔව් උපාධි ප්‍රදාන උත්සවය. මේ බලන්න කරන්නේ චිකි කේස් එක බලන්න. කෙක්කොයි චිකි, සෝෂිකි, චිකි සහ චිකිගේ විශේෂත්වය මොකද? චිකි යන තැන්වල මොකක්ද විශේෂතන? චිකි යනවත් එක මොකද්ද වෙන්නේ? ඔව් ෆෝමල් ටයිප් එකක් තියෙනවා නේද? ෆෝමල්. දැන් පිළිවෙලකට තමයි අපි වැඩේ කරන්නේ නේ? ශිකියකද සත්සුභියෝ ශිකියකේ ඔගලන්ගේ ඔගලන්ට ඕනේ ඉඳුවක් දැන් යන්න බෑ. රවුල්ව ගොහෝ ඕනේ ඉදිරිය යන්න බෑ. කොණ්ඩ එක එක විදියට දාගෙන යන්න බෑ. නේද? ලස්සනට ඇඳලා ලස්සන සාරි දාලා ලස්සන පිළිවෙලක් වෙන ඇඳුමක් තියෙනවා. කෙක්කොන් ශිකියකේ අපිට ඕනේ විතරට යන්න බෑ. පොරුව සාචාරිත්ව කියලා වෙලාවක් තියෙනවා. පොල් ගෙඩිය විදින එක වෙලාවක් තියෙනවා. ඊට කලින් ගිහලා නිකන් දින පොල් ගෙඩිය විදින යන්න බෑ. හරි අපරාධිකේ. ඒව කරන්න බෑ. තේරුණාද? ඒත් අවමංගල උත්සවයත් එහෙමයි ළමයි. නැද්ද කියන්නේ ආමංගල උත්සවේ අර සමහරලාට උතුරට ඔළුව නිවනල බටහිරට නේ බටහිරට ඔළුව තියෙනවා ඊට පස්සේ මේ පොල්දල් පහන් දෙක පත්තු කරන්නේ එක වෙලාවක් වෙනවා ඒක එළියට ගන්න තව වෙලාවක් තියෙනවා ඉතින් ওই වගේ ලංකාවේ ආමංගල චාරිත්‍ර සෑහෙන ඉතින් ජපානයේත් ඒ වගේම ආමංගල චාරිත්‍ර සෑහෙන දෙනවා ජපානයේ ලංකාවේ නම් මබුදිය ආමංග මේ මරණ ගැද්දකම ඔයගොල්ලෝ කඩදා රින්ගල ගිහිල්ලා දාන වෙලාව කෙවිලදී වගේ ගිහිල්ලා පොඩ්ඩක් නේද කාලේ ගිහිල්ලා එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ජපානයේම බෑ ජපානයේ අනිවාර්යයෙන්ම අවමංගල්‍ය උත්සවයකට යනවා නම් මේ කියන්නේ උත්සවයට යන්න පුළුවන් ඔය දාන වගේ වෙනවට නම් අනිවාර්යයෙන්ම තියෙන්නේ මොකද්ද තියෙන්නේ මේ ඉන්විටේෂන් එක ආරාධනා පත්‍රයක් තියෙන්න ඕනේ හොඳද නිකන් ගිහිල්ලා ඔය ජපානෙ ගිහිල්ලා මේ දානයක් ලෙස සෙට්ටෙන්න යන්න බෑ අනිත් කොහොමද ගෙදර වගේ අර ලොකු දෙව් යාගෙන කන්න දෙන්නේ නැහැ මේ මේකට ඇවිල්ලා නේද හොටල් එකකට හරි රෙස්ටුරන්ට් එකකට හරි ඇවිල්ලා හැමෝම කළු වරිම ඇඳගෙන ඇවිල්ලා නේද එතන පොඩ්ඩක් ඒ මැරිච් එක නම් ෆොටෝ එකකුත් තියෙනවා ඒකෙත් තමයි බය වෙන අර මිනිහෙම ඉන්න ෆොටෝ ගන්නේ නැහැ චුපන් අය මේ ෆියුනරල්ස් වල ෆොටෝ ගන්න නැහැ හොඳේ ඔගලොත් දින ගණන් ගන්න ගන්න යන්න එපා හරි ගහන්නේ නැහැ ඒ හැයි කියන්නේ ඒගොල්ලෝ මේ බය වෙනවා කොෆින් එකේ ෆොටෝස් ගහලා යාළුවන්ට ෂෙයා කරන්නේ නෑ මම මලා වගේ කියලා යවනවා ඊට පස්සේ මල මරණ වටේම අර ටීවී එකේ දැන් ප්‍රසිද්ධ කෙනෙක් නැත්නම් වීඩියෝ කැම්ස් ඔන් කරගෙන අර පින්නන වටේ කන්න කුළුම් දාලා ඉතින් බය හිතෙන්නේ නැද්ද කියන්නේ කොහේ හරි නින් දැන් ඔයගේ රෑට බැරිච්ච කාරියට ඉන්න ඔගේ හැංගි ඉන්න නැද්ද මදෙන් අද බය වෙයිද දැන් හරි ඒ වගේ ඒව කරන්නේ ජපානි ජපානි කොෆින් එක ගාව කියලා කියන්නේ එයා ඉන්න කල් තිබ්බ එයා කැමති ස්මාර්ට් නේද කෝට් එක දාලා හරි සාරි කැඳලා හරි ලස්සන මම හරි ළමෙක් නම් නැති උනේ එනමෙ ස්කූල් යුනිෆෝම් එකකින් ගත්තා. ඒකද ඔෆිස් කෙනෙක් ඉන්නා එයා සාරියක් හරි මොකද එයා ඇඳපු ලස්සන ඇඳුවා හරි ෆෝමල්. පිළිවෙලකට ගත්ත ෆොටෝ එකක් තමයි තියෙන්නේ. කොහොමද ඒක වල දිනන්නේ? ඒක තමයි තියන්නේ නැතුව මෙහෙම චික් ගාලා එන ගහපු ඔහොම ෆොටෝ තියලා තියන්නේ නැහැ. හරි සෙල්ෆි ගහලා යාළුවෙක් එක්ක. ඒවා සාමාන්‍යයෙන් ගහන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලගේ හැටි. ඒකට හේතුව මැරිච්ච මිනිහාගේ අවසරයකින් තොරව ළමයි එයාගේ කැට ෆොටෝ අපිට පාවිච්චි කරන්න අයිතියක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. තේරුණාද? හරි. රයිට්. ඊට පස්සේ මම දැන් මුළු පැය පහම සෝෂිකි ගැන කියනවා. හරි. මේ අසෝෂිකි කියලා කියන්නේ ඒකට ශිකි කියලා කියන්නේ හැම වෙලේම මොකද වෙන ෆෝමල් ටයිප් එක. පාටි වෙනස්. නේද? මත්සරි. මත්සරි වල විශේෂයක් නේද? මත්සරි කියලා කියන්නේ බොහෝ පිරිසක් එකතු වෙලා නිකියක හරිම ഘോഷාකාරී නේද නිකන් මත් දැන් අද හවස තියෙන මොකද්ද ඔබොන් පාටි දෙකක් තියෙනවා ඔබොන් ශිකියකද කට්ටිය පෙළට යනවා කෑම කඩේ ගාව ජීවිතේ හැරෙන්නේ එහෙම ස්පේස් එකක් නැහැ ආව කෑව විව නැතුව එහෙම ඔබොන් මත්සරි එක එන්ට්‍රන්ස් එක ෆ්‍රී එන්න පුළුවන් ඕන කෙනෙක් නේද ඒකට සල්ලි ගන්නෙ නෑ සල්ලි දෙක හැම කෙනෙක්ම නේද නේද එන්න පුළුවන් ඕන කෙනෙක් යන වෙලාවක් තියෙනවද යන වෙලාවකුත් නෑ මත්සරියක කොහොම වුණත් හොද මත්සරියේ කිමස්ත මත්සරියේකට ගියාන් පස්සේ ඒක සිසුකද
නිගියකද? නිගියක මස්සනේක නිගියක ඉන්න ඕනේ. මිනිස්සු කවුරුත් නැති මස්සනේක වුණත් මේ මාන ප්‍රශ්නයක් තියෙනවා. නේ දැන් අර බයේ වැස්සනේ දැන් මේ මේ සිටුේෂන් එකේදී මෙච්චර සූදානම් කරපු මේ අම්මම යුකතට දැන් ඉල්ලෑස්තුනා. ඉතින් අර ප්‍රොෆෙසර් එනවා. යුකත එක තියෙනවා. අන්දන දෙවිච්ච කට්ටිය තංගල ඉච්චනවා. හරි? ඒක නිසා මේ පොඩක් බලන්නත් ඒක ඔගොල්ලෝ යුකත නැණ එන්න. හරි? වැඩේ තියෙන්නේ දැන් විතර වැස්සෝ කට්ටිය අඩු වුණොත්. හරි ප්‍රශ්නය. ඒ නිගියක වෙන්න ඕනේ කට්ටිය එන්ජොයි කරන්නනේ සතුටින් ඉන්නනේ. සරල මාත්සරි. නේද? ඒක තමයි මාත්සරි වල වෙනස. Chiki, matsuri, party, evento, events. Ne? Event එක කුත් වෙනස්. දැන් ඉස්කෝලේ තියෙන ජපනීස් දේ මොකද්ද? Event එක. නේද? Event එක. ඔයගොල්ලෝ පාටි වගේ තමයි කරන්නේ. නේද? ඔයගොල්ලෝ කාලේ නෑ එකක් කන්න දීලා. වෙන දේ පුද්ද ඒක වෙන මොකටද කරන්නේ? හොතර. ඒක ඇත්තටම event එකක් නෙමෙයි. Matsuri එකක් නෙමෙයි. Matsuri එකක් නෙමෙයි. ජාතික උත්සවයක් නෙමෙයි. ඔයගොල්ලගේ ඔතන්ජෝබි නම් දෙස්ස. ඔතන්ජෝබි අතංජෝපි ශිඛිල මාත්සරි නෑ පාටි නේ ඒක පාටි එක ඉවෙන්ට් එක නේ එතකොට ඒක වෙනස් වියෝජි එක වියෝජිත් නේද වියෝජි නෑ ඒකත් එක්ක නෝ වියෝජි වියෝජි ඉවෙන්ට් නේ නිහොංගොන හීවා නම් දැස්ස නිහොංගොන හීව මොකක්ද ඔව් වියෝජි එක ඉවෙන්ට් එක වියෝජි එක එක පාටි එකක් නෙමෙයි මත්සරි එකක් නෙමෙයි ඔයගලගේ උපන් දිනේ ගන්නවා මොකද සුබදාසක එකක් ආයෝනාරියන් කියලා නේද බැලුම් එල්ලලා සුබදාසෙ බැලුම් එල්ලලා කොච්චරක් අතරේ ආයි කියන්නේ චොත් ඉක්රක කරකනා ඔකරනයි නේ ජා එතකොට මොකද වෙලා තියෙන්නේ ඒක මත්සරි ටයිප් එකට යන්න බෑ පහරු තේරෙනවද ඔන්න ඔක්කොම වෙනද දැන් මම මේ කියුවේ කි ලොකු තේරුමක් තිබුණා හේතුව තමයි දැන් ඔන්න වචන පාඩම් කරපු විදිය දැක්කද මම දැත්තේ මේ වචන ටික විතරයි මේ වචන ඇතුලේ මම පැය භාගයකට කිව්වා කල්ච එකක් ගැන කිව්වා හරි මේ කසින කල්ච එක කෙක්කෝෂිකී කියන්නේ මේ වගේනවා ඒ ඇස් මම මොකද කරේ එන්න කල්ච එක සම්බන්ධ කරගත්තා මේකට නේද ඊට පස්සේ ඉන්ටර්වයුව එකට ගියාම දැන් මේ මොනවාද මෙන්සෙට් එකට ඉන්ටර්වයුව එකට යන්නකොට ස්මාර්ට් ඇඳන් යන්නේ මේ විදියට පාට මෙහෙමයි ඔය අතරම තව ක්ලූ එකකුත් දුන්නා පේපර් එකේ මේක කොහොමද මේ ප්‍රශ්නේ පේපර් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? එකක් තමයි මේ ප්‍රශ්න විදියට වචන විදියට ඇහුවා. සහ කල්ච ප්‍රශ්නයක් විදියට මම කො 2019 හරි 20 හරි වන්න පුතේ ආවා කියලා. උන පේපර් එකට සම්බන්ධ වෙච්ච එක නෑ ඇහුවා. ඊට පස්සේ තාම මම මොකද කළේ? ඒකත් එක්ක ළඟින් යන වචනත් අල්ලගත්තා. ඒකත් එක්ක ළඟින් යන වචන ටික ඔක්කොම දෙතෙන්ට ගෙනාවා. ඔක්කොම කියන්නේ A level syllabus එකේ තියෙන ඔක්කොම ඈ. නැත්තම් මේකට තව ගේන්න පුළුවන් දහස් ගණන් වචන. එච්චර ඔක්කොම දාන්න ඕනේ නැහැ. නේද? සර්ච් කරනවා Google දී ඉවෙන්ට්ස්. ඊට පස්සේ එන ඔක්කොම ටික අම්මේ අලියම්ම හොරේ පාඩම් කරලා පාඩක. චපම අමාරුයිනේ කියලා කිව්වා. ඒ අමාරුනේ ගහන්න දෙයක් නෑ. ඒ අපේ ලෙවල් එකේ පොතේ තියෙන වචන වලින් ඇරෙන්න වෙන කොහෙවත් එන්නේ නැහැ. ඔන්න ගැරන්ටි එකක් දුන්නා. පොත් දෙකේ, ටෙක්ස්ට් බුක් දෙකේ එන වචන වලින් ඇරෙන්න වෙන කිසිම තැනක වචනයක් එන්නේ නැත. ෂුවර්. Sure. Anni baat hai. Out. Ad se se kya kiya? Paper ka answer dikho enna kiya? Yeah kar do. Ehe case ekak na enne ne. Enne ne sure enne ne. Hari? Enne ne mokada hethu paper ka hadana harina aanushiya hadana. Ude out gana paper sanda balan thiyena balla thiyena dakala thiyena akil kala thiyena. Ida hondata meka dannawa. Enne ne lama. Out free mark ekak hamba. Basana. එන්නේ නැහැ ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ ඒකේ තරම් රෙස්පොන්සිබිලිටි නිකුත්ින් ජපනිස් වල ලක්ෂණේ තමයි ජපනිස් පේපර් එක අවුට් දානක ලක්ෂණේ තමයි තමයි පාස් රේට් එක හැමදාම අවුට් වේ එකම ලෙවල් එකක් යනවා 67ක ඔය 66ක ඔය ලෙවල් එක කියන්නේ සමහර සබ්ජෙක්ට්ස් අපි හොමු මේ අවුට් පාස් ෆේල් වෙනවා නේද ඊළඟට පාස් වෙන්න නේද ආ හොමු නැහැ මේ ලස්සන රේට් එක කියන්නේ ඒක මාර අමාරු එකක් මම තන ඉඳිද මත්තම තියාගන්න තමන් පොලිටි පේපර් එකක් වගේ හම්බුනා. ඒක දෙන්නේ. ඒක නිසා කිසිම හේතුවක් මත පිටින් මචෝ. සිලබස් එකට අදාළ නැති දේවල් එන්න විදිහක් නැහැ. ඒක ෂුවර්. හරි. එහෙනම් දැන් බය නැතුව පොත් දෙක පාඩම් කරන්නකද? පොත් දෙකේ තියෙන වචන දෙක පාඩම් කරන්නද? වචන දිගට පාඩම් කරද්දී හරි අමාරු නැද්ද? මම කොහොමද මේ පේපර් එක ඩිස්කස් කරන්න නෙමෙයි වැඩි කරලා විභාගෙට මේ දැන් මේ අන්තිම මොහොතේ කරන්න ඕන දේවල් ගැන මේ කතා කරන්නේ.
වචන මතකෙදී නෑ සෙන්සි. වචන මතකෙදී නෑ තමයි. මතක හිතුවොත් නෙපා. පාරයක්දී මිනිස්සු ඔබ ජපන් වලින් කතා කරනවාද? නේද? මේ ඔයගොල්ලෝ බස් එකට නගුණාද? නගිනකොට කොන්ද අහනවා. කොන්ද? නේ? ඉෂු ඉදොකට ඉක්මෂෝ තමයි. නේද? එහෙම නේද? දැන් ඔයගොල්ලෝ අහනවා යාළුවනේ නේද? අස්සා අනෝ නන්දරු. කොන්ද අනෝ කොන්ද වයි නේද? බොල් මාත්සුනි ඉක්මෂෝකා. කියෝ බොල් මාත්සුනි ඉක්මෂෝකා. ඉතින් යාළුවෝ කියනවා ආ කියෝ වචොත්තුනේ අන්ජසෙන්සේන සෙමිනාර නිකිතයිනේ එන්එන්බීටීයි නිකිතයිනේ. සෝදස්කා ජා යුගතව දෝෂපස්සා යුගතමනේ චතු අමිතපරිමස්නේ ආ ජන්නේන්නේ කොන්ද ඉෂිරි කිමෂෝ කොන්ද හයි හයි මද රස්නේ පස්සේ ගැටනේ කොන්ද ඉෂිරි කිමෂෝ කොන්ද ඇයි යන්නේ වගේ දෙකේ යන තේරුණාද ඒ වගේ පාරේ යනකොට කට්ටිය හලවන හොට්ටාව නමින් නමින් කියන වගේ ඔරිත් කුදසයි නේද ජා ඔරිත් කුදසයි සක්කිනි ඔරිත් කුදසයි නේ නොත් කුදසයි වගේ කියන්නේ අඩුම ගානේ අම්මවත් උදේ පාන්දර ඇවිල්ලා නේද සුදු පුතා ආයිද සයිමාස් අපි කියනවලු නෑ නෑ දැන් මටත් ඉන්නන්න පුතා මම්වත් අපේ ළමයිට කියන්නේ නෑ නිකන් අපේ ඉන්න පොඩි සතු සෙට් එකක් ගෙන ආමන්ත්‍රණය කරලා දෙන්න නිමල දාගන්න හරි එහෙම කියන්නේ නෑ උදේ පාන්දර නේද එහෙම සෙන්ස කෙනෙක් විහම් වලින් හනස් කරලා දයිජෝබු දෙස්කෝ පොකන හිතව සෙන්සෙන් හනසි මතේ තොමද හනසි මතේ යාළුවන්ට කතා කරන්න කියනකෝ පැගිනාට දෙකක් පුතේ ජපන් වල පළවෙනි වචන දෙක ජපන් ඉතුරු ටික සිංහලෙන් දෙකක් නේ සර් ඒක නිසා ඔයාලට පුතේ වචන පාරේ ඇහෙන්නේ විදිහක් නැහැ ඇහෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ එහෙනම් මොකද වෙන්නේ අපි අස්ස ගන්න ඕනේ ඇහෙන්නේ නැත්නම් අස්ස ගන්න එකක් තමයි කොහොමද අස්ස ගන්න හරි එකක් තමයි එක විදිහකට පුළුවන් හොඳම දේ ලේසිම දේ තමයි ගත්ත කොට තියෙනවා සෙන්ටෙන්සස් ටිකක් තියෙනවා ඒක පොතේත් එක්ක තියෙන සෙන්ටෙන්සස් සෙට් එකක් ඒ සෙන්ටෙන්සස් වචන හරි අමාරුයි වචනෙම දැන් ඔයගොල්ලෝ පාඩම් කරනවා කෙක්කෝෂිකි සෝබෙත් සුපායි අසෝෂිකි සත්සෝෂිකි සත්සෝෂිකි හරි අමාරුයි ඒක ගැළපෙන්නේ නැහැ ඔළුවේ මැවෙන්නේ නැහැ රූප ඔළුවේ රූප මැවෙන්නේ නැතුව හරි අමාරුයි රූප ඒක නිසා හොඳම දේ තමයි සෙන්ටෙන්සස් විදිහට පාඩම් කරනවා අර ටෙක්ස්ට් බුක් එකේ තියෙන යට තියෙන වාක්‍ය දිනවනේ ඒ වාක්‍ය ටික කටපාඩම් කරනවා ඒ වාක්‍ය කියවන්න උදාහරණයක් මම සමුදට පළවෙනි පාඩම් පහේම sentences ratio pattern මේ ratio set එක කියවමු sentences එක කියවමු ඔන්න එතකොට අර වචන අරවත් එක join වෙනකොට පොඩ්ඩ ආ මේකද මේ කියන්නේ නේද නක්ෂය අසමිනි ඩොකෝයි කිමස්කා ආ එන නක්ෂය අසමිනි ලගෙන මේක හරි යන්න හම්බෙන්නේ යා එහෙම හරි කරුවොත් ඒත් අර ඒ විදිහට වචන sentences එක පාඩම් කරනවා අර තනියි වචනේ පාඩම් කරන එක අමාරු නම් අමාරුයි තමයි ඊට පස්සේ n5 n4 වගේ entry level එකේ videos වලට හොඳට ඒක බලන්න. සහ ඒ listing ඉවරයි දැන් අපි nx entry ඉවර කරනවා. එහෙමයි කියලා අතාරින්න එපා. n4 මේ listings තව කරන්න. තව කරන්න. මේ ඉන්නේ ඕගොල්ලන්ට මේ syllabus එකේ වචන නැති වුණාට 75%කට වැඩිය syllabus එකේ වචන ඉතුරු තියෙනවා. ඒක නිකන් මොටෝ අර පිරිත්තාන් පිරිත් අහනවා වගේ ඇහෙනවා. ඉබේ ඇහෙන්න දෙන්න. සහ පුළුවන් වචන ටික දිවිසරෙන් රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරලා ඕගොල්ලෝම රෙකෝඩ් කරන්න. උදාහරණයක් කෙක්කොන් ශිකි. පොඩි වෙලාවක් තියෙනවා. විවාහ මංගල උත්සව. ඔසෝ ශිකි. පොඩි වෙලාවක් තියෙනවා. ආමංගල උත්සව. ඉතින් ඕගොල්ලෝ එක ප්ලේ කරලා තියදී ඕගොල්ලන්ට බැහැනවා. කෙක්කොන් ශිකි. මොකද මොකද කියදී මොඩියෝ කියලා ඕගොල්ලන්ගේ වොයිස් එකින්ම උත්තරේ. ඔය විදිහට කීප විතරද? හැබැයි ඒක ටාගට් එකකට කරන්න ඕනේ. අමගහට පොල්වහන අමගහට කරන්න බෑ දැන් මේ වෙලාවට. නැත්තම් අමගහට පොඩු දුන්නා ඉන්නුණා. දැන් ටයිම් එක ඉන්නේ. දැන් මොකද කරන්නේ කියලා ප්ලෑන් කරන්න. මම පළවෙනි මේ සතිය ඇතුළත නැත්තම් දවසක වචන 20ක් කරගන්නවාමයි. ඒ කියන්නේ මේ හැදෙන වචන අන්ත පාඩම් කරන්න යන්න එපා. නේද? අමාරුමක දැන් ගන්න. මට බැරි තැන කොතනද යන්න? පස්සේ පාඩුවේ නම් බෑ නෑ. එතන සිට පාඩම් කරගෙන යන්න ඉස්සෙල්ලා. තේරුණාද? එතන සිට වචන ටික බයි කොහොමහරි මේ වචන ටික ඔළුවට දා ගන්න. විවිධ ක්‍රම පාවිච්චි කරන්න. විශේෂයෙන් මම හිතන්නේ ඕගොල්ලෝ ටිකක් අර ටෙක්නොලොජි එකත් එක්ක යන ඒ තාක්ෂණයේ දරුවෝ ටික. අපි වගේ පොත්ම මෙහෙම ඉන්න කැමති නැහැ වාලා. ඒක හරි අමාරු. ලිස්නින් හොඳයි වාලා. අපිට ඉස්සෙල් ටික ප්‍රශ්න ලිස්නින්ද? ඔගොල්ලෝ ලිස්නින් හොඳයි. ඉතින් ලිස්නින් බැරි නිසා අපිට ස්පෝකන් දරුවා. නේද? එතකොට අපිට රීඩින් රයිටින් හොඳට පුළුවන්. අද ඕගොල්ලන්ට මම හිතන්නේ ස්පෝකන් පුළුවන්. නේද? ලිස්නින් හොඳට හොඳයි. ඒක දැක්කා. ගොඩාක් තියෙනවා පරිසරයක.
series තියෙනවා YouTube එකෙන් බලන්න පුළුවන් ගොඩක් ගොඩක් chances තියෙනවා. ඒවා පාවිච්චි කරලා මහන්සි වෙගෙන එනකොට බලන්න ඒ වගේ දේවල්. දැන් හිතන්නකෝ මේ මහන්සි වෙනා පාඩම් කරගෙන ඉන්න YouTube එකේ තව gravel lesson එකක් අහනකම මොන අපරාධයක්ද? එහෙම තමයි හිතෙන්නේ. හැබැයි මේ චුට්ට වෙලාවයිනේ. මෙන්න මේ කාලේ අපි ඒකට ඇබ්බැහි වුණා බලන්න. මමත් බලනවා. ගොඩක් බලනවා. ඒ මම බලන්නේ මේක තව ටිකක් මේසිට ළමයිට උගන්වන්නේ කෙසේ. වගේ කිලි හොයන. ඒක පුරුද්දක් විදියට ගිහින් ඒක බලනකොට කිසි සම්මලකමක්වත් නැහැ. පුදුමනාම හරි. රයිට්? එනවනේ පළවෙනි MCQ එකේ පළවෙනි ප්‍රශ්න 10ට උත්තර දෙන්න ඕන වෙන ඔතෝබ බේර ගන්න මම ඔයගලන්ට ටිකක් කියලා දුන්නා. මේ විදියට යන්න. හරි? රයිට්. ඊට අමතරව මොන හරි පොතව සම්බන්ධ ගැටලුවක් නම් හොයන්න. තේසි වචන වලදී මට මෙන්න මෙන්න ප්‍රශ්න වෙනවා. වගේ මේකක් වෙනවද? මේ මට වචන කොච්චර කළත් මට පිළින්නේ නැහැ කියන සාමාන්‍ය කතාවක් ඔයගලන්ට මටත් වෙනවා. හරි? මොන්ට මෙහෙමයි. ඉන්න ඕනෑටි දෙස්. දේ අර පොතබව තේසි නොගොයනයි. දෙකිරු දකේ අනාශ්‍රිකද සල්. දෙකිරු දකේ කීතේ පුදාසා. මේ පක්ෂන් විදියෝ මිතේ පුදාසා. සරෝ මිතේ චන්ත කීතේ චන්ත අනාශ්‍රිකද සල්. තබාන තොචෝද යමෙන අපිට ජොත්තු ජොත්තු අනාශ්‍රිකද සල්. සුපෝෂිත සුපුණුවන් තමන් කතා කරා. අතාරින් නෙමමලු. ඉතින් චොත්තු අනාන ද වතශි සොය පොතබව තේසි මතු වෙනසක්. වතශි දයිජෝ. ඔහයි වසයි මා චිත්තේමා කොම්බාවා චිත්තේමා නේ දෝෂයෙන් කණිගයිමා චිත්තේමා දෝෂේ නැන්සේ සරවම් යකෝ බොයිතිමාස්වා ඇයි වොච්චු මොද මතක මයිලිචි මයිලිචි ඉක්සුමෝ පිකිමාස් එෂෝ මේක වෙන ඔබ්වියස් එක තමයි හේතුව නේද දෙමු අර එක පාට් මෙන්න මොකක් කරේවා කියලා ඔහිසෝෂි කුදිද නැහැ
කරන්න පුළුවන් ඇසෝෂියේට් එක මේක නිකන් දල වශයෙන් මේවා විභාගෙට එන්නේ නැහැ නමුත් ඇඳුමේ පාට එන්න පුළුවන් ඇඳුමේ පාට එන්න පුළුවන් කොයි වගේ තැන්වලද කරන්න කියන එක ගැන අහන්න පුළුවන් හරි එතකොට සල්ලි දෙනවනේ ළමයි වෙඩි මේ වෙඩින්ස් වගේම සල්ලි දෙන්න වෙනවා හරි ඔබේ මුණාව දෙන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා තමන්ගේ සමීපතමේ ඈතද ඔක මත ඒකත් වෙනස් වෙනවා හරි සුදිවා මේ අර පොඩි හඳුන්කුරු වගේ දෙයක් අත්තු කරනවා නේ හඳුන්කුරු වගේ දෙයක් අත්තු කරලා ඒක පොඩක් වෙන සුවඳ බලනවා වගේ දේවල් කරනවා හරි හරි ඊපස්සේ පවුල කට්ටිය ඔක්කොම එක දෙකට වෙනවා ඒ පුද්ගලයා මත කළ ගොඩකට රූපෙකුත් ගෙනියනවා රූපෙත් පොඩ්ඩක් තියලා ඒගොල්ලෝ ඔක්කොම කල්පනාදගෙන එයාගේ ಗುಣ කල්පනා කරමින් කතා කරමින් බලන්න කොහොමයි කියලා එයාගෙන මතක් කරමින් මේ ආහාර වේල ඔබෙන් දෙකට තමයි ගොඩක් නට් සෙට් වෙන්නේ මොකද අර ලොකු ලොකු කැමටි යන්නේ නැහැ නේද අර ඔය සෝස් එක පිට දාන්න අර කමිට දාන්න නේද ඔක පාස් සෙට් වගේම පිකින්නේ නැහැ ඔක දුකින් ඉන්නේ නම දුකින් ඉන්න වෙලාවක අර ගොඩක් නිශ්ශබ්දව ඒ ආහාරය ගන්නවා කතා කරනවා අර ඒ ගැන ඊට පස්සේ ආගේ ෆැමිලි එකට උදව් කරන්න කොහොමද ඒ වගේ දේවල් තමයි කරන්නේ හරි හරි ජා සමහරලාට දෙන්නේ මට අපිට වගේ තියෙන එකක් ඒක පාට පාටක් තියෙනවා Taman කැමති පාටකින් අපේ දාගෙන ඉන්න පුළුවන් මේක අනිවාර්යයෙන් හේතුළු කියනනේ මේක දෙයක් දි පොඩ්ඩක් අර අපේ අර ඇට වැඩක් වගේ අරගෙන යනවා හයි පුත ජපන් දාන නේද හයි කියුවා මම තංගල් දාන නේද සුගි කියුවා ජහයිය තියනවා කියන්නේ හයි ඔබෝසන් හාමුදුරු ඉන්නවා නේද ජපාන් ඔබෝසන් කෙනෙක් ඔබෝසන් ලොකු දාන ජපාන් හාමුදුරු වර මහායාන හාමුදුරුව ඉන්නේ ඒත් එක්කම ජපානයේ ඉපදෙන්නේ කියනවා ඉපදෙන්නේ කොහෙද නෝමලි කියන ජින්ජායකේ ඉපදිලා දේවාලය තමයි ඉපදිච්ච ගමන් ගිහිල්ලා පොඩ්ඩ මොනවාද රංගිරි කට ගන්නවා වගේ අර සුද්ධ වූ ජලයේ ටිකක් දේවාලයෙන් ගලලා බොන දෙන්න. ඒත් ඉපදෙන්නේ දේවාලේ විවාහ වෙන්න කැමති වැඩිපුරම ජපාන් ජාතිකය පල්ලි නේද? එතකොට පල්ලියේ තමයි විවාහ වෙන්නේ. ඒත් එක්කම මේ යන්නේ පන්සලේ කියලා කියනවා. අවසාන වතාවක් කරන්න අනිවාර්යෙන් හාමුදුරුව කෙනෙක් එනවා. ඔබෝසං කෙනෙක් අවශ්‍යමයි. වචනින් මතක තියාගන්න ඔබෝසං. නේ? ඔසෙක්කෝ කියලා කියන්නේ අර හඳුන් කූරු. හරි? එතකොට සාමාන්‍ය ජපන් චාරිත්‍ර කියන්නේ ඉපදෙනවා දේවාලේ විවාහ වෙනවා පල්ලියේ මේ යනවා පන්සල. ඔකද මේ තුනට ඒගොල්ල සම්බන්ධය නිසා හරිම නිදහස්. කාටවත් බයින්නේ නැහැ කිසිම ආගමකට. මැරෙන්න යෝධ වෙනවනේ. නේ? හරි. චා. මේක අහන්න පුළුවන් ඔයගලන්ගේ නේද? හකම ස්ටයිල් එක. එතකොට හකමයි කියන එක ඔක්කක්ම කියලා තියෙනවා නේද? ඔහකම ඔබොන් වලට බලන්න යන්නේ මෙන්න මේක. නේද? ඔබොන් තියෙන්නේ මොන කාලෙද? අද බොන් වත්සර තිබ්බට සාමාන්‍ය ඔබොන් එකක් තියෙන්නේ කොයි කාලෙද? ඔව් අගෝස්තු නේද? ජූලි අගෝස්තු වගේ සමයකේ තියෙන්නේ නේ? සමවල තමයි ඔබොන් තියෙන්නේ. එතකොට ඔබොන් මත්සරයකට පැවිදිලා මෙන්න මේ ළඟ බාන්න මේ පොඩි ස්ට්‍රක්චර් එක ඔක්කොම සමාන නැද්ද හකමවල එකම ස්ට්‍රක්චර් එක තියෙන්නේ ඕලල් කරපු කට්ටිය ඉන්නේ නැනම් මතක ඇති ඒ වගේ ස්ට්‍රක්චර් එක තමයි ඔක්කොම හදලා තියෙන්නේ ඒකේ ගිහිල්ලා මොනවාද මල් එයා කන්න කැමති කෑමක් තිබ්බොත් ඒවා පූජා කළා ඉක්පන්දම් හත්තු කළා ඒයාලා මතක් කරනවා අනිවාර්යෙන් හාමුදුරුවෝ කෙනෙක් බොහෝ විට එතනට එකගෙන ගිහිල්ලා ඔබෝසන් කෙනෙක් එයාලව පිරිත් චාන්ටින් එකක් ඔබ පිරිත් කියවලා නේද? එයාව මලගිය අයට මේවා කරන්න. ඒ කියන්නේ ඔබොන්වල ගොඩාක් දේවල් තියෙනවා. ඔබොන් ගැන අහන්න පුළුවන්. ඒ හේතුව ඔබොන් ගැන විස්තරයක් ආව මතකද 2020 පේපර් එකේ. නේ? 20 පේපර් එකේ පළවෙනි ડોක්ටර් සෙකන්ඩ් පේපර් එකේ ෆස්ට් එක බලන්න. ડોක්ටර් කම්ප්‍රේෂන් එකේ තියෙන සම්පූර්ණ හෝම එක. ඒක කොච්චර ලේසි වුණාද කියනවා නම් ડોක්ටර් එක ස්කෙලින් මහලා තිබුණ මේ වස්තුවේ. ළමයි පේපර් එක බලන්නෙත් නැතු උතුරු ලිව්වා. ගිනනින් ගියෝ තියෙන්නේ මොන කාලේ නේ ඔය වගේම හල තිබුණා
එතකොට ළමයි මොකද කරන්නේ? පෙරලන්න ඕනේ. ගොඩක් ළමයි ඇවිල්ලා කොහොමද ඉති පේපර් එකේ වැඩි කම්බිනේෂන් එකේ ගියේ නැහැ. හැබැයි මේ දැන් තියෙන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් බලන්න. ටිකට් මෙන්නේ නැද්ද නිකන් පංචපැත්තර බර වෙච්ච ඒවා ටික. පංචපැත්තර බර වෙච්ච ඒවා ටික ක්ලස්සෙන්ට එනවා මේ කම්බිනේෂන්ස් එක. සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න විදිහට. එතකොට ඒක අහලා තිබ්බේ ළමයි චුට්ටක් හරි හෙව්වේ ඔබොන් ගැන. ඔබොන් ගැන දැනගෙන හිටියේ නැහැ. ඔබොන් ගැන තිබ්බේ තමයි ඒ ප්‍රශ්න විතරේ හොයලා ලිව්වේ. ඔබොන් වලදි කරන තව දෙයක් තමයි ඔබොන් දවසට අර ගේ ඉස්සරහ පිට ගිනි මැලයක් දැල්වුවා. නේද? ගිනි මැලයක් දැල්වන්නේ ඇයි? ඇයි ගිනි මැලයක් දැල්වන්නේ? අපි අලියෝ වෙනකොට මොකද කරන්නේ? ගිනි ගහනවනේ ඉඳපාව වගේද? හැබැයි මේගොල්ලෝ ගිනි මැලයක් දැල්වන්නේ පාරය ඒගොල්ලන් විශ්වාස කරන ඒගොල්ලන්ගේ මියගිය අවතාරේ මියගිය පුද්ගලයා එනවා ඒ කාලෙට. ගමට ඇවිල්ලා ඒගොල්ලොත් එක්කම නටනට සින්දු ගලවන හිර හදවස කරන්නේ ඒක. හරි. එතකොට ඒගොල්ලෝ කෑම කකා නටනට ඒගොල්ලොත් එක්ක සතුට වෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට මේ ඔබොන් එකට මොකද වෙන්නේ? අර ගිනි මැලේ දැල්ලුවම පස්සේ එයා ගියේ හොය හොය යනවා. ගෙදරටත් යන්න මේ පොඩ්ඩක් නටන විදිහ හරියන්නේ නැහැ. පාර දන්නේ නැහැ. නේද? ගිනි මැලේ දැල්ලුවම එයා එනවා ගේ ඇතුළට. පාර. අපි නම් බුදුවව කොහොමද දුවයි? අපි ගිනි මැල ගහන් ඉන්නදනේ ගේ ඇතුළේ. තුලන නිවල තියලා ඇටි තොප්පල හැංගිලා ඒගොල්ලෝ එන්න කියනවා වෙල්කම් කරනවා. මේ ගිනි මැලයක් දැල්වලා එන්න මේ අපේ හොයා ගන්න හලෝ අපි ඉන්නවා කියලා ගිනි මැලයක් දැල්වලා. හරි ඒ එන්න කියලා තමයි කියන්නේ. හරිද? හරි. ඔබ එතකොට ඒක ඔබොන් වලට ගන්න දේවල් ටික ඒවත් චුට්ටක් පුළුවන් නම් මේ පේපර් එක බලන්න. මොකද හේතුව විභාගෙට ඊට පස්සේ අපිට අහන්න පුළුවන් ඔබොන් වලට ගන්න චාරිත්‍ර මොකක්ද? දන්නේ කියන්න පුළුවන්ද? මේ මොකද නේ. අයිය පේපර් එකේ තිබ්බා. පේපර් එකේ දින තිබ්බා. නේ දෙක නිසා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන් ළඟ දැන් විදසන සංකෝෂෝ විදිහට තමයි පේපර් සුත් වෙන්නේ. පේපර් සර තියෙනවනේ. විචා. හරි ඒ වගේ. මර දෙක පාරක් ගණන් කරන්නේ. එකක් කැඩෙන කොහොමද අපි ගණන් කරන්නේ කිය. ඒ වගේ තියෙනවා. ඒක නිසා චුට්ට ඒවත් පොඩ්ඩක් රිෆර් කරන්න මාස් වේ. හරි. රයිට්. ඊළඟට අන්තිම කියලා නේද? හරි. ඔය කියේ මකමයික ඔහකම මල් කියලා දිනවා. ඒ වගේ දේවල් දිනවා. හරිම ලස්සනයි මේ ඔබෝන් කාලෙට එහෙම ගියාම. එකපාරක් මල් චපානි ගිහලා මම දැක්කා මුළු කඳු කඳු කර පැත්ත ගියන මුළු පැත්තෙම ලස්සනට රෝස මල් ටිකක් පිපිලා. හත් වෙනි මාසෙත් මම කල් මම කිව්වා මාතක ගියොස් ෆැමිලි එකට මේ අනේ මේ 아무ත ලස්සන මල් ජාතියක් වටේ පිපිලානේ කියලා. ඉතින් සපුරා වගේ කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? හත් වෙනි මාසෙ මොන සපුරාද? නේද? සමයේකේ නක්සු නක්සු මත් මේ නක්සු මත්සරේ තමයි දිගටම තිබුණේ. සම ෆෙස්ටිවල් මාව මෙහෙම අරගෙන කඳු කඳු හරියටම ගියා ඒක. මොකද කියන්නේ නැතුව ගිහිල්ලා ගිහිල්ලා ඒ කඳු ළඟටම ගිහිල්ලා නැවතුවා. ඒක පිටිපිටම මේ වගේ හකම. ගම්බදට වෙන තමයි ගොඩාක් මේ වගේව හදන්නේ. මොකද නගරේ ටෝකියෝ එක මැද්දේ හකම එකක් හදන්න බැහැ. අපේ නම් තියෙනවා අපේ සෝන මෙහෙම තියෙනවා. අපි මෙහෙම ඉන්නවා වගේ. අර නේද? තමාට තියෙන FW ගේ කාර් එක ගන්න ගියාම කෙලින්ම. කෙලින්ම තියෙනවා. අර ඒක සෝන අපි සරලව බය නැහැ. ජපාන් වලේ කඳු කරේට පෙන්න අර මැරිච්ච මිනිස්සුන් ඉන්න පුළුවන් වෙන නිස්කලංක විඳ ලැබෙන ගලකට මේ පැත්තේ හදන. ඒ ඉතින් හදලා තිබුණේ මේ පොඩක් කුංචි ළමයින්ගේ හකමයි එක. ඒකේ හැමෝටම අර රෝස පාටයි සුදු පාටයි හුලම් පෙති තියෙන කැරකෙන්. ඒ හුලම් පෙති හැමෝටම තියෙනවා. මං හිතන ළමයි 2500කට වඩා වැඩි හකම සෙට් එකක් අතේම. ඒ ටික තමයි මට මල් වගේ පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ නගර සභාවේ ඒගොල්ලෝ හැමෝටම අර මල් මල මේවා ගන්න ගහයි. ගොඩක් කලකට අබෝෂ් වෙච්ච මගේ පොඩ්ඩක් අර එහෙම එවලු ගොඩක් එතන තියෙනවා. ඒක නිසා ඩෙමෝපියන්ට එන්න බෑ. අවුට්පුට් එක ලැජ්ජ වෙන්න පුළුවන් මොන හරි ප්‍රශ්නත් වෙන. ඒක නිසා ඒගොල්ලෝ නගර සභාවට සල්ලි යොනවලු අපේ අර මේක නඩත්තු කරන්න. ඉතින් ඒ නගර සභාවෙන් තමයි හුණම් පෙත්ත වගේ එක රස්සෙන්ද ගහලා තියෙන්නේ. ඒක හරිම ලස්සනයි. මම හිතේ මල් පිපිලක. ළඟට යනකොට තමයි දැක්කේ මේ හකම වලට මේ ඩෙකොරේෂන් එක. ඒකට පොඩි අර මේ හුණම් පෙත්ත වගේ එක ගහලා තියෙනවා. ඉතින් ඒක මේ ඒ වගේ හරියට ඒක මේන්ටේන් කරනවා නගර සභාවේ වැඩක් ඒක. හැබැයි සල්ලි ගෙවන්නේ. හරි? පවුලේම අලු තැන්පත් කරන්නේ මේක ඇතුළේ. මුළු පවුලේම අලු කුංචු කුංචි විදිහට ඒගොල්ලෝ භූමි දාණය කරන්නේ ආදානය කරලා තැන්පත් කරනවා. හරි? හයි. ජාන ඔසෝෂික ගැන වැඩි අපිට ටච් වෙන්නෙම නෑනේ. මම එකේ වැඩිපුර මේක ස්ලයිඩ් එකක් එක්කම ඔයාලට මේක කියලා දෙන්න කියලා හිතුවේ. හරි? රයිට්. අපි එන යම් පේපර් එකට. හරි. එහෙනම් උත්තරේ හරි නේද? ඔසෝෂිකි. ඊළඟට දෙවෙනි එක ඊ කසපු ගයිතේ වතශිවා හොන්තෝනි දතෝමොයි මස් ඊ කසපු ගාත රදෝ දෙස්කා දොන්න කිමුචින් නරිමස්කා
තනෂී උරෂී ශියවසේ මන්සපු ශියවසේ දේශෝ ශියවසේ නේද ලකි මට හොඳ ෆැමිලි එකක් ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා හරි ඉතින් මම බලාගන්න කවුරු ඉක්ිනේන හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා මොකද වෙන්නේ ශියවසේ ඊ තොමොදචි ගයිතේ ශියවසේ දේශෝ ශියවසේ ලකි නේද ශියවසේ දතෝ මොයිමස් නේද මම හරි ලකි කියලා මම හිතනවා තනෂී දාන්න බෑ තනෂීට හැපි ටයිප් එකට යන්නේ පොඩි පාටි හැපි ඒක නියම් පොඩ මේක හරි ඉමෝෂනල් ටයිප් එක යන්නේ මොකද පවුලක් ඉන්නක වඩා හැපි හැම වෙලෙම හැපි තමයි නේද පොඩක් බලන්නකෝ අම්මා පොඩක් නේද හරි අය උරේෂී 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 කියන එකත් හැපි ටයිප් තනෂී සහ උරේෂී අතර වෙනස මොකක්ද හයි ඔව් තනෂී අපි ඔක්කොට දැන් තනෂී වෙන්න බෑද දැම්ම අර මුලිසල් දැම්ම අර මේ මියුසික් එක වෙන එකක් පැටලෙන්නේ සෙට් එක විනා වෙලා කෑ ගහලා පොඩ සතුරු වුණා සරි මම තනෂී මට ඔයගලන් සතුරු කරන්න බෑද පුළුවා සින්දුවක් කියන මම සින්දුවක් කොහොමද ඔයගල සතුරු වෙන්නේ සරි අපි සෙමිනේ කලින් ඉවර කරමුද වගේ එකක් වෙයි හරි එතකොට ඔය සරි මම තනෂී හරි සතුරු කරන්න පුළුවා හැබැයි මට ඔයගල උරේෂී කරන්න පුළුවන්ද සරි අදකින සරි අදකින නේ කෙනෙක් උරේෂී කරන්න බෑ අපි හේතුව දැන් ඔයගල පිළිගන්න මම මොන හරි විහිළුවක් කරමු ඔයගල හිනා වෙනවා ूड़ा අපිට දෙන්නේ අහවතුලක පය වෙනෝනේ ටේපර් ඉක්මනින් ඉවර කරන්න පුතේ ඒ වගේ එකක් තමයි මට හෙන්නේ දැන් මුල් දෙක බැලුවා හැබැයි යා අනේ පවවානේ දෙන්නක හංසලා කරනවා පවවානේ මිනිස්සු ඔබේ කියවනවා අනේ අසරණයා ඊට වඩා අගල ඇත්තටම සතුටින් ඉන්නවා දැන්නේ මූණේ හොයන්න බෑ අපිට කියන්නේ උරේෂී කියන එක වෙන කෙනෙක්ට කරවන්න බෑ නිසා අපි කියන්නේ ඔව් උරේෂී නේ වගේ කියලා මේ මනුස්සයගේ අහන්නේ හැබැයි මෙහෙම අහන්න පුළුවන් මොකද යා සතුටින් වගේ අන්න එතකොට අහන්න अभी तृप्ति අතසි මාංශක දෙසියෝ නේද මට වෙච්ච දේවල් වල හැටිද අම්ලයා සුද්දස් හරි ඒක නිසා අතසි මාංශක දෙස් මම තෘප්තිමත් එච්චරයි හරි මුලින් මේක ගොම් වැඩේ හරි රයි ඊට පස්සේ සම්බා මුසුක සංවා ඒනි ඉනක්කත් කරා ඕ ඔයිතේ කිමස්තා මුසුක ගෙදර ඉඳලා නැහැ නෑ මුසුක ගෙදර ඉඳලා නැහැ මේ දැසර මගේ මුසුකත් ගෙදර නෑ නේ හරි මගේ පුතා දෙනස ජපානින් ඉන්නේ ඒක නිසා අතෂිම මම මේක ගැන මතක් කරලා තමයි චුට්ටක් නේද සබිෂි නේ ගෙදර නැතුන පොඩ පාලෙඩි මිසකෝ මොසකෝ සම් කියන්නේ කවුද මොසකෝ මොසකෝ සම් මොසකෝ මේක මුත්සුකෝ ඈ මේක මම මුත්සුකෝ දාලා තියෙන්නේ මුසුකෝ වුණා නම් මොකද වෙන්නේ මොසකෝ කියන්නේ පුතා නේද මුසුමේ දුව රයිට් එන මේක මුත්සුකෝ ඈ මුත්සුකෝ සම් ගෙදර නැති නිසා මොකද ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් තියලා ඇවිල්ලා මොනවද තියලා ඇවිල්ලා තියෙන්නේ දෙන්චි දෙන්ගොන් දෙන්කි දෙම්පා සාමාන්‍යයෙන් ගෙදර කවුරුත් නැත්නම් කෝල් එකක් දිහා ගෙදර නැත්නම් මොකද්ද ඔයගොල්ලෝ තියන්නේ දෙන් නේ සෝ දෙන්ගෝ මිත මැසේජ් එකක් තියෙනවා ලීව් ද මැසේජ් නේ ලීව් මැසේජ් එකක් තියෙනවා බැටරියක් තියෙනවාද දෙන්චි එකක් තියෙනවා චාර්ජ් කරගන්න ඉන්නේ හරි දෙන්කි ඔක ලයිට් එක දාලා මේ ගෙදර ඉන්නත් බැිනා එරි ලයිට් එකක් අතට බිග්ගේ ඇරියා හරි. ඉතින් දෙම්පා වගේ එක
ඒකන් දුකු අර නිකන් අර අපි කියන්නේ මොනවද කියන්නේ අපි තව නරි කියන්නේ ප්ලාන්ට් එකක් වගේ ලොකු විදුලි ජනකයක් වගේ නේද ඒක දෙම්පා එකක් වගේ සහ දෙම්පා වැඩිපුරම පාවිච්චි කරන සිග්නල් ඒ දෙම්පා කරනවා ඒ ගස් දෙනාගෙන අපි මනාලිනවා නේ දෙම්පා හොයන්නේ අපි සරල දෙම්පා සිග්නල් සිග්නල් වලට වැඩිපුරම පාවිච්චි කරන දෙම්පා හරි රයිට් ඒක නිසා උත්තරේ මොකද වෙන්නේ දෙංගොන් එකක් තියලා එනවා ඒ කියන්නේ අංක 2 ඒ නේද අපේ මේ ඔන්ලයින් බබාලා ටික හයි චා කියෝවා වක ඉමනවක මොනවා amare දැන් මං පොඩ කංජි පැත්තට ගියා මෙතන 7 3 4 පොඩ මතක් කළා දැන් මේ මතක් කරන කංජි විභාගෙට එනවා කිහු ෆස්ට් පේපර් එකේ කංජි ප්‍රශ්න කීයක් එනවද 10ක් එනවා 10ක් එනවා ඔව් ෆස්ට් පේපර් එකේ කංජි ප්‍රශ්න 10ක් එනවා නෑ කීයක් දෙන්න ෆුල් පේපර් එක කංජිද ඒක මතකද රකෝ ඔව් ඒ කංජි එකක් ඉරගෙනාට දාන වලට දාන්න කියලා පහක් එනවා නේද ඊට පස්සේ හිරගණ කංචි වලට දාන පෙක දෙකම දෙන්න කියලා. තව පහක්. ඒ කියන්නේ හිරගණ වචනයක් දීලා කංචි වලින් අහනවා. ඊට පස්සේ කංචි වචන ටික දීලා හිරගණ වලින්. එතකොට අතර 10ක් කියලා. නේද? ඒ 10 තමයි. හැබැයි ඒකත් නම් ලියන්න නෑ. මතක තියාගන්න. හොයන්න තියෙන්නේ. ඒස හරිම ලේසි වැඩේ. ඇයි ලියන්න නෑනේ? හොයන්න තියෙන්නේ ආ මේ දෙක බලන්න. හැබැයි ඒක මතක තියාගන්න. ඒ කංචි ප්‍රශ්න ටික මොනවද මේ මොනවාද? දෙලියෙන් කන්සර්න් කරනනි මොනවද? කංජි ප්‍රශ්නයකදී ෆස්ට් පේපර් එකේ කංජි ප්‍රශ්නේදී ඔගොල්ලෝ මොනවද කන්සර්න් කරන දේවල්? චුට්ටක් මට කියන්න බලන්න. මොනවද හිතන්නේ වැඩිපුර? ඔව් ෆස්ට් පේපර් එකේ කංජි ප්‍රශ්නේ මොනවද හිතන්නේ මොනවද? මොනවද ඔගොල්ලෝ වැඩිපුරම හිතන්නේ උඹේ? එකක් තමයි මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එක සමානම කංජියකට එන්න පුළුවන්. ළඟ 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 යන කංජි. නේද? දැන් සමහරවල් දෙක බලන්නකෝ මේ පස්වෙනි ප්‍රශ්නේ මත්සුද මොත්සුද මත්සුද මොත්සුද පෙර කංචියක් තියෙනවා පන්සල කංචියක් තියෙනවා ඉකු කංචියක් තියෙනවා එතන එක ළඟින් යන කංචි එකට එනවම තමයි නේ ඒ වැඩේ කරනවා ගොඩක් වෙලාවට ඒක එක්ක වැඩි වෙනවා පුරියන් ටක් ගතියක් තියෙනවද විදුල කට හොල්ලන්නේම නෑ මට බය මේ මොකද ගල් වෙලා වගේ කේස් එකක් දැන්නේ ඒකයි හයි සෝ එතකොට මොකද වෙනවා කියන්නේ එක ළඟින් යන කංජි තියෙනවා අපි කියනවා මේ තෙහෙන් මේ ඉස්සරහ තියෙන කෑල්ල පේනද ඔයගලන්ට මේ දැන් අර පස්සෙනියක බාන්නේ මොනවාද පස්සෙනියක් ගත්තොත් එහෙම මොත් අත වගේ කංජියකුත් තියෙනවා ඒකම එකු වගේ කංජියකුත් තියෙනවා පේනවත් දන්නේ නෑ මොකද කරු අත අත තියෙනවා ඊට පස්සේ අත් මේ ඉකු කංජි මුතු නේ දැන් සමහර කංජි නේද මේ හරි ඊට පස්සේ මේ පංචියට තමයි මෙයාම තමයි පංචිය. හැබැයි ඉකු පංචිය දාන්න කියලා. ඉකු ඉස්සරහ කැල්ල. මෙයා එන හැමතැනකම ගමන් සම්බන්ධ බලාගෙන ඉන්නවා යනවා හරි ගමනකට අදාළව දෙවිදිනු. මේක දැන් පංචිය මොක්කද මොක්කද කියන්නේ නැහැ. මෙයා අනිවාර්යෙන් ඔසවගෙන ඉන්නවද බලන් ඉන්නවා. බලන් ඉන්නවා. ඒ ගමනට සම්බන්ධ දෙයක්. එහෙමයි පොඩ්ඩක් ගන්න පුළුවන්. නේද? මේ අනිවාර්යෙන් ගමනට සම්බන්ධ දෙයක්. මෙයා ඔසවන් ඉන්නවද ගමන් කරනවද? අනිවාර්යෙන් ඔසයි අපි නේද? මේ කංචියේ ලොකු සපෝට් එකක් අතන අපිට දේරුම් ගන්න. එහෙනම් මේ කංචි ඉස්සර ගොඩාක් ඉවස් හැදිලා තියෙනවා. එතකොට එකක් තමයි කංචි වල දෙන්නේ මේක පාවු කරනවා.
විභාගෙදී ගොඩක් වෙලා මේව ළඟලා මාර්ගගත කරගන්න. ඒක තමයි එක එක සිස්ටම් එක. පංචයේ දෙකට මාර්ග කරනවා. තම සවුන්ඩ් මාර්ග කරනවා. දැන් බලන්න අපි ලේසි ගන්න. මේ සම් මේ මේ සම් ඔය සමයි මේකෙත් සම් නේ? දැන් සම් සම් කියන ගොඩක් තියෙනවා. එක ළඟ මේ සවුන්ඩ් එක කියන්නේ මේකද? අපිට අනිකත් සම් එකත් සම් එකත් සම් මේකත්‍රි එහෙම කොහෙන්ද මේ සමෝධේ පාඩම් කරන්න කියන ළමයි මේකට ප්‍රයෝග. ඒ නිසා කංජි ප්‍රශ්නෙට මොන දෙන්න නම් කරන් කියන හොඳම දේ තමයි මෙන්න මේවා සිස්ටම් ක්‍රියා කරගන්න. ඒක ළමින් නැමෙම එකට ගන්න පාඩම්. මේ විභාගෙදි ගොඩක් වැඩ එක ළමින් ඉන්නේ. පොතේ හැදින දින දේවල්. පොතේ තියෙන පවුලේ කට්ටිය එක. නේද? මිනිසුන් සතු ටික එකට. ව්‍යාපාද ටික එකට. කොහොමද මේ පොතේ තියෙන්නේ? ඒ ටොපික්ස් වලට එකක් හරි. හැබැයි මේ මේ සිස්ටම් එකේ චුට්ටක් ගන්න. මේකෙන් අපි කරන්නේ හොඳට දේ තමයි පංචි පොතේ මුල පිටුව පෙරලලා දැන් පංචි පුළුවන් ගොඩක් වෙලාවට පුළුවන් නිසා පංචි ටිකේ මුල පිටුව පෙරලලා ඒක බලන්න මෙයාම දැන් කියපුවා සියා වගේ ඉන්න පිටු පංචි පොතේ. අර මුල පිටුව පෙරලලා කියන්නේ මොකද? පංචි ටික ඔක්කොම දෙකට කියලා පිටුවක් තියෙන්නේ නේද? අන්න එයාගේ කොයන්නේ මෙයා වගේ ඉන්නේ. දෙකෙන් ඉන්නේ ඔක්කොම පොයි. ඉකු පංචි පටන් ගන්නයි කවුද? සායිමුනේ සාමාන්‍ය බත කොමන් කටිරේ කුමුද ඒ වගේම ගහ නේද ඔය ඔය පස්සේ පොඩ්ඩක් එක ළමකට ගන්න අද අපි කුමුරු සෙට් එකේ තියෙනවා මෙයා කුමුරේ මෙලියට පෑන් වෙනවා තමයි මචි නේද කුමුරේ ඉන්නේ කා කුමුරේ එළියට පෑන් යනවා කුමක් තවට නරකට මේ තේරෙයි ඔය විදිහට පොඩි එකක් කතා කරලා ටයිප් කරන්න තා මේක තමයි නේද මේක තමයි නේද cute girl, can you call me? What are you doing?
සෝපා ජීවිතේ සිට ඇමරිකානුයි නේද ඉස්කා තරුණ කට්ටියන ජීවිතේ ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ එහෙමද ජීවිතේ කතලා කාරියේ සෝ ජීවිතේ සහ සේකස් අතර වෙනස මොකද බෑණි මට හරි අමාරුයි වැඩි මම හැම වෙලේ මොකක් හරි වර්ඩ් එකක් ගත්තම මම ඒකත් එක්ක ඉන්න අනිත් ඒවා වෙන ඒකට තමයි වෙනස හොයන්නේ අර මේ මේ පෙපර් කියලා නම් වෙන හැඩ පැකේ මේකට මොකක් හරි දෙන්න කියන්න ගත්තම ඒකත් එක්ක සමාන හොයන්න ඒකත් එක්ක වෙනස මොකද ඒ දෙකේ වෙනස හොයන්න හැම වෙලේ ඒ කියන්නේ කරන්නේ එහෙම නැත්නම් අපි ඔළුවට යන්නේ. ඒ කියන්නේ ඒ දෙකේ වෙනස හරි පර්ෆෙක්ට් ඔළුවට දාගෙන අපි පස්තියම් කරගත්ත නැත්නම් හරියට. වචන දෙකක් විතරයි ජීන්සේ පායි පායි දිනස එකක් පායි පායි. මේ දෙක හරි තැනට ගමන් කරද්දී දන්නේ. එහෙම කරාට පස්සේ මේ කට්ටි කියන්නේ වදශුව කෝ සෙන්ටක් ෂිමස්ත කෙනෙක්. කෝ සෙන්ටක් ෂිමස්ත මොකද මුණ ගලලා කුෂිමේෂන් කරලා ඒ කියන්නේ මෙන්න බලන්න. ඒ යාළුවා පාඩම් කරලා තියෙන්නේ ක්ලීනින් කියන වැඩේ විතරයි. ක්ලීන් වොෂි. ඉතින් එයා මූණක් වොෂි, නේද? රෙදි වොෂි, ඔක්කොම සෙන්ටක්. දේ ගේ වොෂි, ඔක්කොම සෙන්ටක් විතරයි. ඒක එක වර්ඩ් එකක් පාඩම් කරන් ගමන. එහෙම බෑ. තනින් තනට වෙනවා. ඒක නිසා ජීන්සේ. ජීන්සේ නැසෙත් අපි සංගය නැයි කිස්සා. ජීන්සේ ගැන හිතන්නේ නැද්ද? ජීන්සේ ගැන හිතන්න තමයි මේ මහ වැසිරලා සෙමෙයිද? ඔහු බියකටද? අර ළමයාර මේ දෙන්නාද අපි ඔන්ලයින් එකේ ළමයි ටික විදා ගන්න තිබ්බනේ අනේ කොරියන් මූවි එකක ජැපනීස් මූවි එකක සබ්ටයිටල් ඉන්න නිසා ජීන්සේ එක මේ තරගයක් වේගොඩ අපි ඔක්කොම මේ ජීන්සේ ගැන හිතන කට්ටිය තමයි මේ ජැපනීස් එකකට මොනවා හරි සෙන්ස් එකෙන් දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මේ ළමයි ජීන්සේ ගැන හිතනවා මොනම් ජීන්සේ නේ රයිට් එතකොට නන්දරෝ දින්නේ කාන්කේවත් උනේ කාන්කේ එකත් එක ජීන්සේ කාන්කේ කියන්නේ ජීන්සේ විතරේ දාන තිබුණා වගේ ජීන්සේ ඔයකොට ඇයිසෙන්සි අපි ජීවිත ගැන හිතන්නේ මොකද සෙන්සේ කියලා තෝ උගන්නේ චුට්ටක් කියලා කියන්න පුළුවන් හැබැයි මම තව තැනක් ඉර කෙරෙන්න ඕන කොතනද කාන්කේ කියන්නේ දැන් ජීන්සේ කාන්කේ කියන වදයක් හදලා දුන්නා ජීන්සේ කාන්කේ කියන එක හැබැයි ලින්කේ කාන්කේ කියන එක තියෙනවා නේ ලින්කේ කාන්කේ එහෙනම් මේ කාන්කේ කාන්කේ කියන නම ඉස්සෝ කාන්කේ සම්බන්ධතාව නේ සංකේතය ඒක සංකේතයයි තමයි අපි තුන් කවර යාළුවෙක් වෙන්න ඕන නැහැ මුත මේ යාළුවට අන්නාර මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ ආදි වෙච්චරයි මේකත් හරි මොකද ඔබ කියන්නේ සංකේතය සංකේතය මට ඒක සම්බන්ධය සංකේතය නේ මට ඒ කියන්නේ මට සංකේතය නේ සංකේතය මට ඒක මට අදාළ දේ මට කියන්නේ නේද සංකේතය අපි උන් තරහ හොඳට පිටු යාළුවෙ මොන හරි දයක් ඉතිරි දෙන්න කියලා අපි යව ඉතින් අතෑරු තියෙනවා. එතකොට ආය යාළුව කියලා කරගෙන මේ වාදන්නේ අර. එතකොටනේ සංකේතය. සංකේතය. මට යන්නත් එක සංකේතයක් නැහැ. මට ඒ සම්බන්ධයක් නැහැ. සර සංකේතය. නේ? දැන් මෙදස පොන්තෝනේ මිනසා තත් සංකේතය නයි පොතන සුවිත කංගය නයි කිව්සා. ඔගොල්ලෝ ඔකට සංකේතය නැති දේවල් ගැන මෙතන කොහොමද කතා කරන්න යන්නේ නැත. නේද? පරිස්සම් දෙන්නේ නැති ආව. දැන් එතන සංකේතය නයි මොකද කරන්නේ? නම් මේක ලොකම අනුප කරන්නේ ඒක දෙන්න කරන්නේ මෙච්චර කාලයක් දෙක යනවා කාලා කාලා කරත් යනවා නේ මේක දෙන්නේ 18ක් ගන්නයක් වෙනවා ඉතින් ඉතින් අපි ජපල්ලාම ඉගෙන ඉගෙන සෙකන්ඩ් ඉන්න සා දැන් මෙතන මුකුත් කාන්කේ නැහැ ඉබ්බ අම්ල වැසි නෙමේ මොන්න වැස්ස වැස්ස මුක්ත උනත් නේද අර හසිර මෙරිස් වගේ ගංගාවල් හතක් පිරලා ඊට කමන්නේ විභාගය කියලා ඔක්ක නිසාකට එක පාඩින් දාලා ඉවර කරා තව අවුරුද්දක් නම් හදිසි ගන්නවත් කෙතරම් කීයද කරන්නේ නේද එන අනිත් දේවල් ගැන දැන් වේදනාව ගොඩක් සෙල්ෆිෂ් වෙන්න මගමම නන්තක දෙසා මගමම සෙල්ෆිෂ් මගමම නන්තක දෙසා ඉතින් දයිචුප් දෙස් චතු පොකණ මොන රණිව කංකේ නැයි ඉමම චිකෙන්ක පොත දකේ සොරේව මුචුමුෂිතේ එකම එක කරේ චිකෙන්ක පොත දකේ කංගයි කියලා ඒක තමයි දැන් ඊට පස්සේ අපි ඉදුණික ඕවා යාමෙන් අරගෙන ඉන්නේ මේකට මොකද ආයෙත් මොනවද කොපස්සයක් කල්පනා කර මේ වෙනාය සෝස් එහෙනම් කංකේ දෙක කියන්නේ ලිංගේ කංකේ මානුෂීය සබඳතා දැන් කියන ගොඩාක් කරුණු පිළිසෙන්නේ ලිංගේ කංකේ තුමින් උත්තරේ මානුෂීය සබඳතා අඩුයි කියන කතාව හරියට කියන නේද වැඩියෙන් රෙස්පොන්ස් එක මම ඉන්නවලු වැඩි කතා කරන්න හැදුවේ නේද අනිත් ඒවා ගැන බලන්නෙත් නෑ කියලා කියනවා සරවා ලිංගේ කංකේක ණයති චා එහෙනම් ඊළඟකේ මෙන්සස් නොතෝකි ඕකි
අන්දබංකුව හෑන්ඩ්බෑග් නම් මොකක්ද වෙනවද? අත පියන එකද? යන්නේ අත පියන. අනිවාර්යෙන් අත පියන. අත පියන මොක්ස් එක පියන කොතනද? එකද දෙකද? තුනද? හතරද? එක. එකේ තමයි අත පියන. වෙනවද? අත එනම් හෑන්ඩ්බෑග් එකක් තමයි ඉතින් කපලින් ගන්න යන්නේ නැහැ මොක්ස් එක අතින් දෙකින්නේ. මොක්ස් මොක්ස් එක පියවගත්තේ නැතත් කමන්නේ මංචින්න තේරෙන්නේ ගන්න. Then
ඔයගොල්ලෝ ලොකු ඉතිමන් සාක්කුවද යන්නේ සෙන්සේනි සෙන්සේ අරගෙන සෙන්සේනි සෙන්සේතෝ අයිමස් සෙන්සේව හම්බ වෙන්නේ යන්න සෙන්සේනි ඇට හැබැයි දැන් අපි ළඟම ඉන්නේ සෙන්සේනි ළඟට බැරි දැන් මොකද වෙන්නේ සෙන්සේනි නද සෙන්සේනි අයිමස් ඇට ඉතිතෝ ළඟ ඉතිති නී ඒක වෙයි ලොකුට කම්ප්ලීට්ක් නැහැ ලොකුට සම්පන්න නැහැ තෝපිවත් ඒකවත් සමානයි අපි කියනවා නම් කියන්න හේතුව ඒක සෙන්සේටෝ අයිමස් සෙන්සේ අම්පාතු තේනේ සෙන්සේ නී අයිමස් නමේ සෙන්සේ නගරක විස්තර සෙන්සේ නී අයි එන්නා නී කියති පොඩ්ඩක් නගදති වෙයි තෝ කියන්නේ පොඩ්ඩක් ඈත ගැටි වෙයි ඒකේ වෙනස් ඉන්නේ හැබැයි සාමාන්‍ය හවු කියන එකත් එක්ක නී පාටිකල් එක වෙනවා කියලා අපි පාඩම් කරන්න පුළුවන් එහෙමත් හොයන්න අපි ඒක මගේ ඔය දන්නවා ගාය කියන විපාක සෙට් එකක් තාචි සෙට් එකක් ජෝස් කිනායි නීතාවේ කොෂී තයි නේ දෙවිද පොඩි ෂෝක් නෝට් සෙට් එක යන්නේ ඒක මෙයක් එක්ක වෙනකම් ඕ ඕ එන තැන් එහෙම නොවෙන සෙට් එකක් නේ ඔය වගේ පොඩ්ඩක් විතර අනිවාර්යෙන් වෙනේ පොඩ්ඩක් විශේෂ කිනෙ දේ එක පෙට් එකම නී එක ගාය එක නේ ඔය නොවදම ඉස්සක් අනිවාර්යෙන් වෙනේ වගේ තියෙන ඒකත් මේ පොඩ්ඩක් මේ ලිස්ට් එකට අරගෙන පොඩ්ඩක් කියන්න. ඒකින්ද මෙතන මුතේ මේ ඒක මම කිව්වේ ඔබට ෂෝට් නෝට් අමතක වෙනවා වගේ හිතනවනේ ෂෝට් නෝට්. ෂෝට් නෝට් සෙට් එකේ දැක්ක ඔබට වෙනවා ඒක මේ තියෙන්නේ මේ මෙතන ලින්ක් කර ගන්නකොට අමතක වෙලා නැහැ. ඉතින් ඒක මතක් වෙනවා. හරි. එහෙනම් අපි ගමු මොකක්ද? හයිරත් එක අනිවාර්යෙන් මොකක්ද නැන්නේ? දී දී දාන්න බෑනේ ඔතන. එනම් අපි පාවද කපා ගත්තේ 1 4 අයින් කළා. දැන් 50 50. පොඩි පොඩි chance එකක්. දැන් මොකද? ගාතු මොකද? නම් දික්ක ග එයානි height එක match කරද. නම් දික්ක මො එයානි height එක match. පා. මො දැන් මම කියන්නේ මම දුර ගියාම මේ මැස්සෝ කීප දෙනෙකුත් ආවනේ ඇතුළට. මම දුරක් ගියාම මැස්සෝ කීප දෙනෙකුත් ආ මැස්සෝ කීප දෙනෙක් ආවම කියලා මැස්සෝ කීප දෙනෙකුත් ආ නේ මැස්සොත් ආ ඔයාලට දැනෙන්නේ මැස්සොත් ආ මැස්සොත් ආ මැස්සෝ කීප දෙනෙකුත් ආ කරු පාටිකල් එක මො නේ මැස්සෝ කීප දෙනෙක් ආවට වඩා දැන් මම කියන්නේ කොහොමද ඒක මැස්සෝ කීප දෙනෙකුත් ආ මේක එහෙනම් අරෝදෝ අපිට මුෂිගා කවයක පොඩි chance එකක් නෝ මුෂිගා ඒක නැද්ද නම්දිකි ගා 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 වෙන්න පුළුවන් ඒක එතනින් එන්නේ දැන් ගා 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 වෙන්නේ නැහැ එමෙ කියන්නේ ගා ගා නැතිනේ අපේ පාත්‍ර රටාව වල ගා ගා වා මෝෂි මෝ කිගේ ස්ටයිල්ස් එක ගන්න කැලේ එතකොටේ කම් සම්බන්ධ වෙන්න කොහොමද නේද වා 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 එයාගේ කොණ්ඩේ කොණ්ඩේ දිග උනාට මූණ කැට අපි හිතන්නේ සංසන්දනේ කරා කොණ්ඩේ දිග උනාට මූණ කැට නැත්නම් මූණ ලස්සන උනාට කොණ්ඩේ පොඩ නේ ඉවත් වෙන්නේ මේක එකක් හොඳ එකක් නරක වෙද්දී අපි යන බාගා වාස්තව ඒකම මගේ කොණ්ඩේ නැත්නම් ඉන්නේ බාගට කොකොලක්
Bu
So
මම බලලා කියන දේක් නම් මම බලලා කියන්නේ මම බලලා කියන දේක් මම නම් යමක් විලා බලලා ඒ මොනවාද නිශ්චිත කරන්නේ මම නම් ටෙස්ට් කරන්නේ එතකොට මොන දේ කරන්නේ ඔව් මාසෙකේ මාස කපලා තෝරනවා හරිද මාසෙකේ මාස කපලා සෝ දෙස් කියන එක එනම් නම්කි සෝ නම්කි සෝ දෙස් නේ නම්කි සෝ දෙස් කියන විදිය අද අන්න මොකෙ නේද තනෝෂි සෝ දෙස් නේ ලක්ෂණ අමෙගා දෙවන වහින්න වගේ ලක්ෂණ මොකද කියන්නේ අමෙගා පුරි සෝ දෙස් වහින්න වගේ අමෙගා පුරි සෝ දෙස් යුකිගා පුරි සෝ දෙස් තාර්කිකව පිළිමුත් මේකින් ටොප් ටොප් ගාය දැරේ තමයි නේද හරි විවිධම දෙන්න බලන්න යුකිගා පුරි සෝ දෙස් හරි එතකොට සෝ දෙස් එක දැන් දැන් මෙතන සෝ දෙස් නෙමෙයි කියන ළමයි දැන් සෝ දෙස් කියන ප්‍රදීප කෝණය නේද සෝනා ඉන්නේ සෝනා උනේ කොහොමද සෝනායි සෝ දෙස් කියන්නේ සෝනා ලක්ෂණය ඇත්තටම ළමයි මොත මොතනේ කොරේවා සෝනා ඇත්තටම මේක සෝනා කියන වචනයක් මේ සෝනා නම් කියන ෂප්පගේ සෝනා යෝනා මේක ලොකුම නා හරිද එතකොට මෙයා දෙස් එක්ක අබතෙද්දී නා කේයෝෂියක නා තියනවද අපේ නෑ නා කියන්නේ ඒක නිසා තමයි අපි සෝ දෙස් කියන්නේ අපිට පුරුදු වෙන්නේ සෝ දෙස් ඉතින් ඒක අපි හැමදාම කියන්නේ සෝ දෙස් ඕ සෝ දෙස් කෝ සෝ දෙස් නේ සෝ දෙස් සෝ කෝ ඒ සෝ කෝ ඔය ඔක්කොම මොකදලා මේ සෝ දෙස් තමයි ලාදේ එවනා මේ සෝදෙස් තමයි අපිට පුදුමයි නැත්නම් යා ඇත්තටම මොකද මොකෝන්ටද ලිපුණා සෝනා මෙයා සෝනා කියන්නේ දැන් පිටිපස්සට ඇවිල්ලා තියෙන්නේ how how කියලා කියන්නේ නාම පදයක්ද ක්‍රියාපදයක්ද නාම පද මූණ කියන්නේ නාම පදේ බුදුවන් නැහැකවත් ගැක්ෂන් නැහැ මේ අපි ඇක්ෂන් දැම්මා සෝ ඒක මූණ කියන්නේ නාම පද නාම පදයක් ඉදිරියට එන නාම කේයෝෂියක මොකද වෙන්නේ? ඔව් නා කැපිලා නීනේ. එතකොට හරි නාම අපහසු ලොකුද? නා එහෙම කියනවා අපි කතු. නා වෙනසක් වෙන්නේ නැහැ. නේ නාම පදයක් ඉස්සරහට යන නාම කේයෝෂිය කිසිම වෙනසක් වෙන්නේ නැත නේද? ලස්සන ගෑල්ලා මේ ලස්සන ගෑල්ලා මේ කොහොමද කියන්නේ කිරේනා ඔන්නන පොස් කිරේනා ඔන්නන පොස් නාකේ යොෂි වෙනසක් වුණාද නෑ ඔන්න කියන්නේ ගෑල්ලා ලස්සන බවුමා කොහොමද කියන්නේ කිරේනා මම් පීසු දෙස් නේ කැන්සර් පිරිමි නමේ ඔ මාන්සම් වුණා ඔතකෝ බකන නා වෙනසක් උනේ නෑ එහෙනම් මෙතන සෝනා කෝ නා වෙනසක් වෙලා නෑ එහෙනම් නකි සෝනා කෝ අනන්න වගේ වුණා ඔකේද ගැටෙන්න දෙන්නාද හරි ඉතලම පඬිතුයාගේ නයන්නක් කපාගෙන ගියනම් දැන් මොකද කරන්න කියන්නේ ඒ මොකක්ද වෙන්නේ කිව්වා ක්‍රියාපදයක් වෙන්නේ කියලා කිව්වා ක්‍රියාපදයක් කරන මොකක්ද භූමික පදියන්නේ නේද භූමික පදියන්නේ ඌරෙක් නෙවෙයි කන නේද සෝ තෝරගෙන යන්නේ හරි හරි ඔබට කනවා නේද හරි ඒ ඌරෙක් නෙවෙයි කන කොයිද කිව්වා ඌරෙක් නෙවෙයි කන දෙද ඌරෙක් නෙවෙයි කන කොහොමද කියන්නේ ඌරෙක් නෙවෙයි කන ඌරා පුතා පුතා නෙවෙයි හරි බුතා වගේ අන්න දෙන්න බුතා සෝනා කන තදෙනවා දැන් ඉතින් සෝනා කියන්න පුළුවන් දුම ක්‍රියාපදයක් පිට ඉස්සරහට නා කියන එක මොකද වෙන්නේ දීලද අනේකස් කරන්නේ නා කපල දීලද බුතා සෝනි තදෙනවා ඌරෙක් වගේ කන බුතා සෝනි අපි මාස් මොකක් වගේ අපි කියන්නේ උමසෝනි හෂිමාස් අශ්වේක වගේ දුවනවා
Yoni narimasta. Kapan karan kulu ambavate
වගේ දැන් මෙයා මොකද කරන්නේ ඒ විෂෝ මුකෙන් මේ විෂෝ මොකද කියලා උසෝදා දේශෝ උසෝනාන් දේශෝ උසෝන් දේශෝ උසෝදාප්පා දේශෝ මොකද දැන් මෙයාට චෝර් කරේ කියලා හපතා මොකද දෙක දෙක කෑමක් දෙන්න කඩු නෝ නෑ නේද
Okay, so this ne oğlum kırana hatır kapat. Kohumat mıdır oğlum teerin ne de? Gramaya kete vada logo support teka dilatino oğlum. İsimiz gramaya da phone ne mıdır uttere diye alma. Bodi ahala bu sütte bir bana mıdır? Biri gramaya ne? Avam kudre mami gramaya pehlizi kara oğlum. Gramaya ne? Kodda balanı paperi ke tohumun etti ki ne? Teerin safede de etkama far potte na ammu kimi şeyi ki kimle yana potte? Paperi ke ekdi mi ala di? Eki mara support teka dilatino ekdi. Sodesa tine paper kehan mı? Bir tanemde bu dağı bağını kuruyor. Neyken teyvage point eka. Hıdırı balan, e papers ettik balan okulak redans dağınımı visite visi koyu papers kodda balan hıdırı balvam peyva. Seru sa seru neme yağala peyvah. Eken maha hali maha hali tamam neyala. Bella kerenle namya o ektan nahala ne peyvah. Eken emme yanda o ne. Ebe yine tanemde bu dağı peyvah. Ne bağını kuruyor. Surun deyo kine kapalı kuru patata soru. Surun deyo. Çitan deyo. Bikkuri çitanteyo, hazır olma. Bikkuri sarayunteyo, yapıyorsun değil mi bakın? Ne dedi? Bikkuri sasenaydeyo, bikkuri sasenayde, bikkuri sasenayde. Ne demek ne dedi? Çimpayı sasenayde, bikkuri sasenayde. Beğeni uttere diyende, grama on ne? Mamneye demme mi? Bak, ne işleyiş yapalım ki yani? Paper'da depo gama ekleyenler ne form siha var da zırttalar zırttalar ne şeye ki okeli mi bunu adam evo koyandı kalle uttere var mı uttere neyse uttere eğer isma dalat demne evet abi bu kadar kırar mı ne demek bu kadar best mom ki yani ben de kesin bu yüzden bunu bakar diye ne bu da kadar bile 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 parti inyonda dedi ki eğer neyse diye ha, run kiva kaman, sarı run kiva kaman da, şey, kimi, tesir. Se, seru, kene klama, kara bala, proje kriya, şey ki, şey ki o kimi deka tamam diye, ne hepe yine deka mı, onun için ne uttar? Eden mavaş ne? Ne bu kana diye, deyo, sinay deyo, bavi diye diye kulu, eken practice kırma diye ne mana, ne ka, ahen o ayın ne diye ne? Mecbur kere. Dedi mamet malzeme ne hatıra mı eka vardı dedi. Eka ne eka katta ha? Ebe ne eka bunda kitre ne çimpay çinayde, bikkuri sasenayde, çimpay sasenayde, odurokasanayde, kilo bu mahalle kurdu parti ede. Ne gramay bu otoy? Tamam ne? Eker tamay mam kiyo mukadde, textbook kike diye ne? Sentences kitre kiyo. Kiyevela diye ama e sentence magi sentence kamele ama takas dal kiyevela. Sentences kiyevela practice de diye ne kurdu? Paper'e ki ne ki ne var tek tam ende de diye mi? Çimpay sasay diye ne kurdu? Çimpay sasay ne? Ne diye? Eger yani kiyevela diye ne practice de diye mi? Yani bunu tam hangi ne? Ha? Dünya hasim muhakkak patinaj kırık ama ne ne var pe? Ebe kiyevela kurdu na? Ne? Dozo bir konu durumunu bir, bir soru geçmem. Ne ne? Dozo, bir soru, ne? Ama dozo ev ne kadar değil mi? Ne kadar? Dozo piyano değil mi? Bir soru geçmem. Ay, ekmek ne değil mi? Bu değil. Ha dayı, ha piyano ne ekmek değil mi? Ha piyano ne? Dozo, kitle kudasa, kitle kudasa piyano değil mi? Ne? Dozo bir konu mu? Bir soru geçmem. Ne ne? Dozo, kitle kudasa, kitle kudasa. Ay, ay, ekmek de piyano bir, piyano bir, piyano bir, katı pardan kırda olur. Eğitim varın tırt yapılır. Çimpayı sasın ayıdı. Bikkuri sasın ayıdı. Odurokasın ayıdı. Ne? E amma oğulu pahadan okurin ya. Gedere kuram oye duyduğu yiyin ya. Şurada pene pene match balın ya. Neydi? Muda hari film balın ya. Ne kan hari sattı değil. Hari ne? Çağımı gibi dağda ayıyor vage. Sizden dağda eğil neyse. Hari ev vage o hiti hiti inno kutu mukudu verin ne? Amma mukudu kiya ne? Hani lame o mağava. Çimpay sasenaydı. Mava dukkara var ne pa? Ne? Çimpay sasenaydı. Amma oto dukken var ne? O golu dukkara var amma. Saferu. Çimpay sasenaydı. Pekay piyan. Hadi. Right. Yani sen bina sam. Ne? De sensei gatamos. Opa sam tachi. Daremo çimpay sasenaydı ne? Hem o dukkara var ne pa? Dambak de ne? Dambak dukkara var ne? Tepe de kuluva. Hayır ne pa? Hadi ammu mam bir payak tisse diyan.
කියන කෙනෙක් ලවා යමක් කරනවා නේද මේ චීටි කියලා කියන්නේ
ප්‍රයෝජ්‍ය ක්‍රියාව විනාංගි දවා TV game දස්සනවා එක දස්සමන්නේ නේ පැසිව් කියලා කියන්නේ නැත්තම් උකෙවි කියලා කියන්නේ ලැබේ කරන කරන ලැබේ කියලා කියන්නේ ඒ වගේ විදිහටම කර්මපාලකේ ඉස්සරහට ගේන තේරුණාද මං කියන්නේ හරි මම මේක දැන් ගියේ නැහැ උකෙවි උගන්නන්න ගියේ නැහැ ළමයි ඒ විදිහට පාඩමක් වෙන්න මම ඒක ගියේ නැහැ ඒක ඕගොල්ලෝ මෙතනදී තව එකක් මෙන්ෂන් කරගන්න පුළුවන් විභාගෙදී ඒක උකෙවි හදාන්නේ නැතුව ඒ කරනු ලැබේ සහ කරනවා කියන දෙකේ චියේක සහ උකෙවි අතර වෙනස පැහැදිලි කරගත්තා උත්තර දෙක ගන්න පුළුවන් තමයි ඒක හදාන්නේ ඉන්දීයන් නැතුව සහ ගෙදර ගිහිල්ලා මට මේ දෙක තව චුට්ටක් විතර අමාරු වගේ හිතෙනවා නම් අලුතෙන් හදලා හැටි විතරක් බලන්න චියේක හදාන්නේ කොහොමද උකෙවි හදාන්නේ කොහොමද හදා ගන්න ටිකද පොඩ්ඩක් බලන්න පුළුවන් හරිද ඒත් එක්කම මොනවාද සින්තෙසිස් ටික පොඩ්ඩක් කියවන්න මේ පාඩම් දෙක එතකොට හරියටම පැහැදිලි වෙයි මේ මොකද්ද මේ කරන්නේ සෙරු සසෙරු කියන වචන දෙනවත් එක්කම කෙනෙක් ලවා යමක් කරපොනේ නේ වෙරු රරෙරු ඔය ප්‍රොජෙක්ට් එකට කපෙනවා වෙරු රරෙරු නවත් එක්කම දෙනවා රයිට් ආන නම් මේ ඉන්නේ පැසිව් මෙයා සින් කරු ලැබෙනකොට තමයි ඒ කතන්දරයට යන්නේ කියලා තියෙනවා හරි රයිට් ඕකේ තව ඒ සම්බන්ධයෙන් මොන ප්‍රශ්නයක්ද මම අහන්න ඉන්නේ සෙරු සසෙරු මාරි මොකක් හරි ඒ සම්බන්ධයෙන් සීඑක් සහ උපේමිය අතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අපි මේක ඇල පොඩක් කියලා දෙන්න අපිට මේ සෙට් එකක් චුට්ටක් ඕනේ හරි මොකක් හරි එකක් තියෙනවද කිත් මොන හරි මාස්සා එසේ කියු කේ වනාන්ජිනිය අපි මාස්සා සොරි ගම් හොඳයි මාස්සා ඒකද සිත් මොන එක ඒකද හොඳයි ඒක කලා දැජෝ දැජෝ හයි යා වෙන දැජෝ තු ඉත කර එන්න මාස්ටර් හරි වෙන මාතෘකාව එක 12ට ගියා සෙන්සේවා හෙන්ටිව් ෂිට්ස් වලින් ඔන්න එනවා සොම්පීට ගෞරවන්ත භාෂාවක් එන හරි සෙන්සේවා සෙන්සේද කියෝ ෂිට්ස් වලින් ඔම්මෝ තක්සන් කරිමාස්ටර් සෙන්සේගේ කෙන්කියු ෂිප්ස් වලට ගිහිල්ලා පොත් ගොඩක් ණයට ගත්තා සෙන්සේගේ ඉල්ල ගත්තා එහෙනම් මොකද උකා ගත්තේ ඔයි දෙනිනත්තේ කොරාරේතේ ඉරශ්ෂා දැෂ එනි හතර හතර කියන කතිය දැර උතුර ඔක්කොටම හරියන්නේ නැහැ අර නයිස් ස්මයිල් එකකට එහෙම කටිය තියෙනවා ඒ උතුරේ ඒක මොන අංගෙට කරවන්නද හරි තෝ දෙස්ක හරි හතර දින හතර දොම්බා හන නැද්ද කවුරු කිස්සුද දෙන්නේ මේක හත් වෙන උත්තරයක් නැහැ දැන් සෝකේ කොහොමද මේ පුළුවන්ද එහෙමද ඕ වෙන උත්තරයක් නැහැ. කවුරු දෙක කියන්නේ? කවුරු දෙක කියන්නේ? කවුරු තුන කියන්නේ නැහැ. මේ කොරරෙරු වගේ වෙයි එතන මේ සෝකේ ගොස් ගහලා දෙන්න. ඒ එහෙමත් නේද? උකෙවි වලින් ගෞරවන්ත භාෂාව කියන්න පුළුවන් නේද? සෙන්සේ ග කකරට කිව්වොත් එහෙම සෙන්සේ විසින් ලියනවා දෙන්න. එතකොට සොංකේයෝ සෙන්සේ ඉනි කකරට කිව්වොත් ඒක ඔකේ වෙනවා සෙන්සේ ඉනි පාටිකල්ස් දෙක තමයි වෙනස් වෙන්නේ සෙන්සේ ඉනි කකරට සෙන්සේ විසින් ලියනු ලැබීය සෙන්සේ ග කකරට පීසින්ස තමයි එක ලියුවේ සෙන්ස තමයි දෙවියෝ වගේ උඩට ගෙනිලා එහෙම ග පාටිකල් එක දාපුවම පැසිව් එක ගාලාම ගම ඉතිරි යා සොංකේ දෙකට ගිහින් ඒකයි මේ හොරර් වගේ කියන්නේ ඔතනට ඇවිල්ලා හරි ඒක වෙනම කතන්දරයක් මෙන්න ඔයගොල්ලෝ කියන ඉරශ්ෂප්ත කියලා. සෙන්සේගේ කෙන්කියු ෂිට්ස් එකට ගියේ සෙන්සේද? ඔයගොල්ලෝ. ඔත්නයිට ගත්තේ සෙන්සේද? ඔයගොල්ලෝ. මන්තුමා සෙන්සේගේ කාමරයට ගිහිල්ලා වැඩම කරලා සෙන්සේගේ පොත් ටික ණයට ගත්තා. ඉරශ්ෂප්ත දැක්කොත් එන්නේ දෙන්නේ.
mantumada da bir hile değildi, sensin. Kavga değil mi benim? Kavga değil mi? E pot neyde var ne bile değil mi kurda? Bu da hile değil. Neyde gatte kavde? Sensin sensin kavga neyde var ne pot değil. Sensin no kiyoshitsuni. Sensin ne? Sensin va kiyoshitsuni ne? Apa bu durumda sensin va kiyoshitsuni irasay masta. Sensin ne sakat kırıla değil. Evet ya ben. Evet lan ki ya. Ne na? O da gördü. Ne? Devo. Ama diye ne sensin ne gibi lan ne kâmbre? Ne? Apa ne gibi değil mi? Apa gibi değil mi? Apa da daha normal bir aşçı. Bir de bir aşçı daha mı be? Ne? Onun ne pointi var? Kontrolün de bir siyalle kelimeler var. Bu çok mu hatırla gitti? Bir şey mi hatırla? Kontrolün de bir siyalı hatanda ne var sanki? Punchi mı punchi? Fatte ne var? Kavuru ganan ganan. Mod no ek. Ne? No dunna gan lastan. Sense vaki mu gan? Ben aslında değil. No lastan ne kadar kolay mı olur? No, no, vaki mi değil? La ben ne böyle no değil, böyle kovdu lastan. Kırık ağaç yaptık, sulu kırık ağaç yaptık. İkinci part için bunun sentence ile mani katta da mani kovdu. Bakalım, ben ne Ne paper yani game mi var? Sende ne kadar ne koy bile koy bile koy bile yani kavur ne sim ne butter la bağlı ne kalan ne kalan ne kalan da koyun kalan da var. Ya ne kadar ne? Çoğu yere kandır ve ya bunu ne sim diye. İsi ne mi var kırkan mı ne? Ne? Ne mi sam ne? Ben danna vardı var ne? İsi irasal da var mı? İsi ne irasal? Saço? İrasal irasal. Senpai, irasal. Apa yok mu kadar var ne? İkna mı ne? Yok ya mı? Ne? İşte bu da animal. Kötü body case ile pinna mı ne var? Sinemanın bu no demin mi? Kötü yani ki buna geldi. Tekrar. Yani sensei no kiyoshitsuni mama yan sensei gibi research kanı tanıtı yani kavuda ne na? Mama kavuda mı kavuda ne kadar mama diye yapıyorlar. Sensei no kiyoshitsuni Kariru yine geldi. Tamam dedim. Gerçekten diyeyim ama. Ben takıyor ya takıyor ya da ne? Ne? Benim sensei no kiyoshitsu ni hon o kane taksan karimashita. Ena? Korarete dağını be, irashate dağını be, ana okagatte kiyanı be. O yüzden namas kenjo bo nihatamani sabukete deyin yo. Terunad sonkei bu dağını kullanın o. Geyo matik tiyatak. Keiko kiyen ekle ama niye sana? Keiko kiyen ekle. Keiko. Patas dekai. Son. Keiko sama. Ken. Çoğu. Bugün ama amutik sana mı pa? Son keiko valizde dike de bakar mı ne ne? Son keiko ekatik sama. Ken çoğu kiyen ekle. Ya. Ne de bana ise mutluluk ya. Raju ve bağırdı ki ne? Kadın tümüne hasan daha sonra kutuvan da rajju kutuvan da ne ne songe kelimeler rajju rolün değil var ne songe yo getta da onu bam bağır getta kaldı ma hena kenjo mam bahattı anit mam bahattı da anit manusya udur denir kudur ne 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 Denna mı inna? Hayır, birisi tabi mask bir oğlan meşeye karimaz, iki mask oğlan mağira şeyimaz, inna oğlan mağira şeyimaz, bayna oğlan boranin arimaz, ne? Gözün gidesin ha, sensei gözün gidesin ha, ne? Bana akma ne? Ne? Hayır, ya, dayıcı bu, hayır, ena bunun abi eko hazırı mask bir ağır, ne? 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 Benasını buluyor. Hayır, hayır. Ena pahara daha duru tapiyor ama. Mayınici, şoken ne benki o şeyi, kanji ka, sukoshi, anma me kalin ki uye kapı tekrar ediyor. Nandar, yomu kotoni, yomeru yoni, yomu tameni, yomu noni. Eka, ya usan ne tüm zaten ya.
ඒකනම් පෙන්නන උගල තමයි සමහර ගම අපිට කොච්චර කම් දෙන්නේ ඒ විනාඩිය මොකද කරන්නේ රඟ පාන්න දෙන්නේ ඇඟට ගන්න පංචේත්‍රි දිගේ යනවා තමයි ඒක රඟ පා ඒක ඇක් කරන්නේ දැන් ඔයගලන්ට කලබලයක් පිට නේද තාබෙක සීමයි මාස්ටා කියලා මම මතක් කරන්නේ ආ තාබෙක සීමයි මාස්ටා සින්සියර් කලබල කලබල කියලා පිටවදි ඔබට රඟ පෑමක් එක්ක මේ ගුරු ඒක නම් ඉඳන් ගන්නවා නක්ම විතර ඇතුළන්නේ ඒ හේතුවේ ඒගොල්ලන් පංචේත්‍රි උගන්වන්නේ හරි ඒක ගේම් කරන්නේ මොකද්ද ඇක් කරන් තේරෙන්නේ නැත්නම් ගේම් කරලා ඉගෙන හරි එහෙම කරලා කරලා මොකද මතකෙන්නේ ඒක සම්මුර රැවිදෙවිද පාඩම් කරන්නේ නේ ඇදෙවට ලස්සට ඇදෙවට ලස්සට කරලා තේ පොඩි ගම් ඇදෙවිලා තවින් දඟලෙලා එසි මූද අම්මයි මූද හරි මේකම බෑ පාඩම් කරන්න ඇවිදිනවල් ඉගෙනවා කියනවා හදින් කියනවා හදගෙනවා ඔක්කොම නෙවෙයි නැත්නම් ඉදි තමයි අපි එමු 12:45ට. අපි පැය ඉක්රේ කරා. හරි. එතන 12:45ට අපි එමු.